ආයුබෝවන් දරුවනේ සුබ රාත්‍රියක් සියලුම දෙනාට ඉතින් අද අපිට සුවිශේෂී දවසක් අද අපි මාසික පරීක්ෂණය සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ පුතේ අපි ගිය වරත් මාසික පරීක්ෂණයේ කොටසක් තමයි සාකච්ඡා කරන්න පුළුවන් වුණේ ඉතින් ඊයේ සහ පෙරේද දවස් දෙකේ මම ඔයාලට ප්‍රශ්න පත්‍ර දාලා තියෙනවා හැම කෙනාම ලියලා ඒ වෙලාවට ලියලා එක වෙලාවට හදාගෙන ඇති ඉතින් ඔයාලගේ මාසික ඔයාලගේ තත්ත්ව ඔයාලගේ තත්ත්වයේ පිළිබඳ තක්සේරුවක් වගේ දෙමව්පියන්ට ගන්නට අපේ ෆිසිකල් පන්තිවල වගේම අපේ ඔන්ලයින් පන්තියත් අපි කරනවා මාසික පරීක්ෂණේ. ඉතින් අපි ආරම්භ කරමු එහෙනම් ඔගේ පළවෙනි ප්‍රශ්න පත්‍රේ. ඔයාලා පෑනක් අරන් හරි වරි දාගන්න හදන විදිය අහන්න තේරුම් නැත්නම් අහන්න. ඊට පස්සේ අපි ඒක වගේ ලකුණු බලමු. හොඳයි. අපි යමු පුතේ ප්‍රශ්න පත්‍රේ. හරි. ඔයාලට පේනවද මන් දාලා තියෙන එක? හරි. පේනවද ළමයි දාලා තියෙන එක මන්? හරි. හොඳයි. හරි දිසිනි පේනවද පුතේ බලන්න පේනව සර් පේනවනේ හරි කවුද මේ ඔය ඉන්න බලමු අපි විහඳු ඉන්නවා දිසිනි ඉන්නවා පහන් රෙනුජ අම්මා හරි හාන්දුනි ඉන්නවා නුගලන්දි මන්තුජ විශ්වරන්දුනේ තමයි කීප දෙකකට අඩුයි පුතේ හරි ඒකට ගැටලුවක් නැහැ අපි වැඩේ පටන් ගමු අපි ඒකට රෙකෝඩින් එක දාමු හරි සියලුම ප්‍රශ්න වදින් කියවා නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න කාලේ පැය 1යි පළවෙනි ප්‍රශ්න පත්‍රේ හරි ඔව් සියලුම ප්‍රශ්න වදින් කියවා නිවැරදි වදින් කියවා නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න අංක 1 සහ 2 දී ඇති රූප වලින් එක් රූපයක් වෙනස්ය එම රූපේ තෝරන්න ඔයාලට පේනවා පළවෙනි එකේ ත්‍රිකෝණයක් ඇතුලේ ත්‍රිකෝණයක් තියෙන්නේ දෙවෙනි එකේ වෘත්තයක් ඇතුලේ වෘත්තයක් තියෙන්නේ තුන්වෙනි අවස්ථාවේ තමයි පුතේ සමචතුරස්‍රයක් ඇතුලේ සුජිකෝණාස්‍රයක් තියෙන්නේ. එහෙනම් අපෙන් අහුවේ වෙනස් රූපය තමයි අංක 3. දැන් කාගෙද හරි? දිසිනිගේ හරි. ආ දිසිනි ආය කලා වැඩේනේ. හරිම හොඳයි ඈ. දිසිනිට වගේ දෙපාරක් දෙපාරක් හරි. එන්නකත් හරි. සේනුලන්දිගේ හරි. 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 ඊට අමතරව බලන්න සෙසර පුතා දැන් දාවේ මම බැලුවා ඔයා නෑ බලද්දි සෙසර ඔව් සර් දැන් ආවේ සෙසර පේපර් එක කළාද පුතේ ඔව් සර් අපි එක ප්‍රශ්නයක් කතා කරේ ඈ බලා ගන්න හරි ඊළඟ එක දැන් වෘත්ත දෙක කෑල්ලක් කෑල්ලා කෑල්ලා තමයි පුතේ එක එක සම්බන්ධ වෙලා තියෙන්නේ එතකොට බලන්න පුතේ සුජිකෝණාශ්‍ර දෙකත් එහෙමයි. නමුත් තරුව ගන්නකොට තරුව මත තරුවක් තමයි තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ අංක 3. දෙවෙනි එකට ප්‍රශ්න අංක 3. ඔව් මොනවයි ප්‍රශ්න දීපුවා තාන්න සර් එක තේරුන්නේ නැහැ. ඒක කරන්නේ කොහමද? ඕන එකක් අහන්න මම පැහැදිලි කරනවා. අපි ඊළඟ ප්‍රශ්නට යමු. පාද රූපේ ඉස් කොටස සඳහා ගැලපෙන රූපේ තෝරන්න. දැන් මේක අඳින්න පුළුවන්. මේක අඳින්න පුළුවන් පුතේ මේක අඳින්න පුළුවන් ඉතින් ඇඳහම ඔයාලට හොඳට පැහැදිලිව පේනවා මේ මුල් රූපේ මේ කුරුල්ලගේ ඇහැ තියෙනවා ඇහැ තියෙනවා ඇහැ අඳින්න දෙයක් නැහැ එතකොට පළවෙනි උත්තරෙත් ඇහැ තියෙන එකක් තියෙන්නේ දෙවෙනි උත්තරෙත් ඇහැ තියෙන එකක් තියෙන්නේ අපිට දීලා තියෙන රූපේ ඇහැ තියෙන නිසා ඇහැ නැති එකක් තමයි උත්තරයක් වෙන්න ඕනේ එහෙනම් මේක පිළිතුර අංක මේක නම් ගහලා තියෙන එක වැරදි පුතේ මම අයින් කරන්නම් ඒක අංක 3 වෙන්න ඕනේ ඔව් එක වැරදි එකක් දාලා තියෙනවා මම එක හදන්නම් හරි හරි ඒකේ පුතේ රයිට් විනාඩියක් දෙන්න පුතේ මම දැස්සා හරි හරි සර් ඔව් අර මේ කුරුල්ලගේ ඇහැ එනවද ඇහැ පුතේ නැති එක ඈ ඔන්න හරි එක දැම්මම හරි දැන් දානම් හරි උත්තර හරි දැන් දානවා හරි ඇහැ නැති ඒ ඇහැ නැති එක හරි පහත සිදුවීමට අනුපිළිවෙලින්
ගැලපුව විට එන පිළිතුර. මේක නම් පුතේ පොඩි ගැටලුවක් තිබ්බ මට ඒක ඔයාලට දාන්න බැරි වුණා. ඒ නිසා මම ඔයාලට මේකේ ලකුණ දෙනවා. ඔයාලගේ ලකුණු දෙකක් එකතු කරගන්න. මේක නෑ. ඒත් ගැටලුවක් නෑ. මේකේ හදලා තියෙනවා නේ. A B C D. ඔව් ගැටලුවක් නෑ පුතේ නෑ. ගැටලුවක් නෑ. මට මේ මේ ළමයින්ට දුන්න පේපර් එක මට හදන්න බැරි වුණා. මේ පස්සේ කියන හදලා තියෙනවා. ඔයාලගේ පේපරේ හදලා තියෙන්නේ. A B C D පිළිවෙල තියෙනවද? उत्तरे ඊට පස්සේ පුතේ සීනි දාන්න ඕන ඊට පස්සේ තමයි තේක හැදෙන්නේ මේකේ උත්තර ගන්න පුළුවන් අංක 3 ඉතින් ඔයාලගේ එකේ විදිහට ගත්තොත් ඒක වැරදි ඒ නිසා මම ඔයාලට එකේ ලකුණ දෙනවා ලකුණු දෙකක් ගන්න මොකද උඩ A B C D දාලා තියෙන එක පොඩ්ඩක් වැරදිලා තිබුණා ඒක මට ඔයාලට පණිවිඩයක් එවන්න උනේ නැහැ හොඳයි ඒ කියන්නේ ඔයාලට හරි ගණන් කරලානේ හදාගන්නේ ඔයාලගේ උත්තරේ මොකක්ද ඒකට රයිට් එකක් දාගත්තා නම් හරි හරි මුල් රූපේ ඇති කොන්දේසිය අනුව ගොඩ නැගී නොමැති රූපය. ඔයාලට පේනවා මුල් රූපය ලොකු එකයි පොඩි එකයි පොඩි එකයි. දෙවැනි රූපයත් ලොකු එකයි පොඩි එකයි පොඩි එකයි. තුන්වැනි රූපේ ලොකු එකයි පොඩි එකයි පොඩි එකයි. සෝරි දෙවැනි රූපය තුන්වැනි රූපේ කොහාටවත් නැහැ නේද පුතේ. එහෙනම් ඒක තමයි උත්තරේ. මුල් රූපේ ඇති කොන්දේසිය අනුව ගොඩ නැගී නොමැති රූපය තමයි අංක 3. හරි අද පුතේ මොනවාරි ප්‍රශ්න තියෙනවද? මුලින් දී ඇති වචන යුගලයට වඩාත්ම ගැළපෙන රූපේ තෝරන්න. මේ වගේ ප්‍රශ්නයක් නම් ඉතින් පුතේ අමාරු නෑ නේ. ජලය වරල් නේද පුතේ? ජලයයි වරල් තියෙන්නේ මාළු ජලයේ ඉන්නේ වරල් තියෙන්නේ මාළුවට. හරි මාළුවා. පහත් දැක්වෙන රූපයෙන් වඩා ගැළපෙන සම්බන්ධතාවයේ සහිත රූපේ තෝරන්න. පුතේ මේ උඩින්ම තියෙන ගැටබෙරයක්. ඒක ගහන්නේ අතින්. B එක සෙක්සපෝන් එකක්. ඒක පූගන එකක්. තුන්වෙනියට තියෙන රබානක්. රබාන ගහන්නේ අතින්. D තුන්වෙනි එක පුතේ ඒක මොනවාද මේ බෙරයට කියන නම? තම්මැට්ටම. ඔව් මේක තම්මැට්ටම. තම්මැට්ටම අතින් ගහන්නේ නැහැ ගහන්නේ කෝටු වලින්. සර්. ඔව්. මම දෙවන්නේ පේපර් එක කරලා තියන්නේ. ආ පුතේ. මම දෙවන්නේ පේපර් එක කරලා තියන්නේ. ආ දෙවෙනි එකත් තව ටිකක් සාකච්ඡා කරනවා මං තුජ. කමක් නැහැ දෙකම කරන්න එපැයි. ගැටලුවක් නැහැ මේක බලන්න. හරි. පළවෙනි සාවනේ. හරි. එතකොට පුතේ මේ බෙරවලට බෙරයට ගහන කෝටුවට නමක් කියනවා කවුද දන්නේ? ඕනම බෙරයකට ගහන කෝටුවලට නමක් කියනවා. දැන් මේ සාකච්ඡා කරද්දි වැඩි තොරතුරු ගොඩක් කතා සාකච්ඡා කරනවා ඈ. බෙරවලට ගහන කෝටුවට කියනවා කඩිප්පුව කියලා. කඩිප්පුව. කඩිප්පු කෝටු කියලා තමයි කියන්නේ. කඩිප්පුව කියලා තමයි කියන්නේ. එතකොට සමහරක් අය ගහන්න ඇති මේකේ A D උත්තරේ. දෙකම බෙර නිසා. නෑ ඒක වැරදි. D එක කඩිප්පුවෙන් ගහන බෙරයක් තමයි තියෙන්නේ. මේක උත්තරේ වෙන්නේ පුතේ අතින් ගහන බෙර දෙක රබානත් බෙරයක්. එතකොට මේ ඒසා සී තමයි උත්තරේ. ඒසා සී තමයි උත්තරේ. හදිසිනි කියක හරි සර්. ආ පුතේ. හදිසිනිද හරි. ආ හොඳයි. හරි. මුලින් දී ඇති ප්‍රකාශ අනුව වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න. ඔව් ලෑල්ලට පාගලා ගියා. මේක අදාස පුතේ වල දන්නවනේ වාහන වාහනේ තියෙන සුක්කානමක් ස්ටීරියන් වීල් එක කියන්නේ ඒකට මේට හරවන්න ඒ එක ඕකට පහලින් තියෙන බ්‍රේක් පෑඩ් එකක් ඒකට පා ගන්න තියෙන්නේ ඊට අමතරව තියෙන ක්ලච් එක කියන එකක් තව එකක් තියෙන ඇක්සලරේටරේ කියන එකක් සමහරක් අය දන්නවා පිරිමි ළමයි එහෙම ඔය ඇක්සලරේටරේ කියන එක පා ගන්න තමයි වේගයෙන් යන්නේ ඕක බයිසිකලේ තියෙන හැන්ඩල් එකේ අතේ ඒක පල්ලයට කර ගන්න තමයි වේගයෙන් යන්නේ සමහරක් අය වෙලා ගියාම මෙහෙම අර ඇස්ලේටරේ ලෑල්ලටම පාගනවා. එහෙනම් පුතේ ලෑල්ල කියන්නේ අර තියෙන බිමටම පාගලා යනවා. ඒක ලෑල්ලට පාගනවා කියන්නේ අධික වේගයෙන් ගමන් යෑමට.
අංකාට පිළිතුරු අංක 1 සේදිසිනිගේ හරිසිනි very good සාවුදෙතරි හඳයි පුතේ සේවිෂගේතරි good හඳයි සේවිෂගේතරි ආ විශ්වපුතා කොහමද හොඳයි පුතේ right නමය ගුරුවරයා පාසල නම් ඒ කියන්නේ ගුරුවරයාගේ එයා යන ස්ථානය දාලා තියෙන්නේ එන වෛද්‍යවරයා යන ස්ථානය තමයි කොහෙද රෝහල 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 පාත කවිය කියවා 10 11 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න උදාගිරින් හිරු හිරු දෙවියෝ ලොවට වඩිනවා හිඹුඩු කැලේ රැහැිනාද හඬ පැතිරෙනවා ගුරුපාරේ පොඩි ටිකිරි සින ටිකිරි දෙපාරි ගුරුපාරේ පොඩි ටිකිරි දෙපාරි දෙනවා ඒ දණ්ඩෙන් නෙගොඩ වෙලා අකුරට යනවා උදාගිර කියන්නේ පුතේ නැගෙනහිර හරිද එතකොට මේක ඒ දණ්ඩේ කියන්නේ පුතේ ඔය දොළපාරේ නෙගොඩ වෙන්න කොටයක් එහෙම හරහට දාලා තිනවනේ ඒකට තමයි ඒ දණ්ඩක් කියන්නේ සමහර ගම්වල තිනවා ඒ දණ්ඩ මෙම කවියෙන් අදාසන්නේ කුමන කාලයේ ගැනද මේ ඉස්කෝලේ යෑමක් ගැන උදේසන කාලයකට කියන්නේ අංක 1 උදාසන කාලයක් ගැන උදාහිරෙන් යන්නේ අදාස් වන්නේ උදාහිර කියන්නේ නැගෙනහිර පුති උදාහිර කියන්නේ නැගෙනහිර හොඳයි හොඳයි යන් ඊළඟට හරි ජනවසම නව වසර රාස් භාෂාවකින් පමණක් ලියා ඇත්තේ පහත පරිදිය ඒ කියන්නේ පුතේ මේ ජනවසම කියන එක තමයි J A B C D ඒ කියන්නේ මේ ජනවසම කියන එක තමයි ඒ කියන්නේ ජයන්න කියන්නේ J නයන්න කියන්නේ A වයන්න කියන්නේ B සයන්න කියන්නේ C මයන්න කියන්නේ D ඒ කියන්නේ මේ ජනවසම කියන එකට අදාළ එක තමයි මේක නව වසර කියන එකට අදාළ එක තමයි මේ. ඒ කියන්නේ නයන්න කියන්නේ A, වයන්න කියන්නේ B, ආයත් වයන්න කියන්නේ B, සයන්න කියන්නේ C, රයන්න කියන්නේ F. අන්න ඒ දෙක තමයි ඒ තියෙන්නේ. රාස් භාෂාවට අනුව F ලෙස ලියා මේ F C D B A ලෙස ලියා ඇත්තේ මොකක්ද කියලා අහනවා. ශබ්ද කරන්නේ. රසමවන. ඔව්. රසමවන. ඉතින් රසමවන. ඒ කියන්නේ F කියන්නේ මොකද්ද කියලා දැන් අපි දන්නවා. ඔය දෙකම ලියා ගන්න ඕනේ පැත්තකනේ. කටුකොලේක ඕක ලියා ගන්න ඕනේ. හරි? දැන් ජනවසම කියලා තියෙනවානේ. මම ලියන්නම් ඔයාලට කියගෙන ගමන්. ජනවසම තියෙනවා. ආයේ තියෙන්නේ මොකද්ද පුතේ? ජනවසමයි නව වසරයි. නව වසර. එතකොට ඔය දෙක එකක් පුතේ J A B J A B C D අනිත් එක A B B C F A B B C F හරිනේ එතකොට අපි අහන්නේ F C F C D B A කියන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ තව පල්ලේ එකක් අහනවා මොකද්ද මනස අපි ඔය දෙකම බලමු ඉන්න හරි ඔය දෙකම බලමුකෝ අපි මොකද தත්ත්වය කියලා නේද දෙකම බලමු ඈ රයිට් බලන්නකෝ මේ ජනවසම ජයන්න කියන්නේ ජේ මම අර පල්ලෙන් ලියාගත්තා ඒක නයන්න කියන්නේ ඒ වයන්න කියන්නේ බී සයන්න කියන්නේ සී මයන්න කියන්නේ ඩී නයන්න කියන්නේ ඒ වයන්න කියන්නේ බී සයන්න කියන්නේ සී රයන්න කියන්නේ එෆ් මම ඒක ලියාගත්තා දැන් අපිට බල පැහැදිලි එෆ් කියන්නේ මොකද්ද ර ආ සී කියන්නේ මොකද්ද ස ඩී කියන්නේ මොකද්ද ම බී කියන්නේ මොකද්ද ව න කියන්නේ මොකද්ද ආ රසමවන ඊට පස්සේ යන මනස කියන්නේ මොකද්ද කියලා ඊළඟ ප්‍රශ්නේ නේද පුතේ
එහෙනම් මයන්න කියන්නේ මොකද්ද පුතේ? මයන්න කියන්නේ D. හරි. නයන්න කියන්නේ මොකද්ද? නයන්න කියන්නේ A. තෑන්න කියන්නේ C. C. D A C ඊළඟට උත්තරේ. ඔන්න මම දෙකම පැහැදිලිව කියලා දුන්නා ඈ. හැම එකම කියලා දෙනවා. හරියටම කියලා දෙනවා. හරි. ඔන්න එහෙනම් උත්තරේ නේද පුතේ? හරි. මේකේ රසමවන මේකේ DAC. හරි. රසමවනයි DAC. හරි. එකක්වත් නිකන් බාගෙට කරගෙන දුවන්නේ නැහැ පුතේ. පේපරේ කොච්චර සාකච්ඡා කරන්න පුළුවන් වුණත් වෙලාව මොකක් වුණත් කරන එක හරියට කරනවා. ඒ නිසා හරියට ඔයාලා බලා ගන්න. දැන් මේකේ ගත්තොත් එහෙම මේකේ හොයන්නේ අපිට කිව්වේ සෘජු කෝණාංශ. නේද? දැන් මේක හැඩතලයක්. එතකොට මෙතන ගත්තාම ওই රූපේ හැටියට මෙතන තියෙන සමචතුරස්‍ර දෙකක් නේ මම අද බෙකරම් පොඩ්ඩක් වෙනස් ඒ වුණාට ඔයාලගේ රූපෙත් එක්ක ඔයාලා බලන්න දැන් මේක හොයනකොට ඔයාලා වඩා සාර්ථක ක්‍රමයක් පාවිච්චි කරන්න දැන් මේවට ගොඩ අය කෙටි ක්‍රම එහෙම පාවිච්චි කරනවානේ දැන් මම කරන ක්‍රමය තමයි මේ පේනේවට අපෙන් අහලා තියෙනවනේ මොකක් හරි වර්ගයක් අහලා තියෙන සෘජු කෝණාංශ මට පේන සෘජු කෝණාංශ තියෙන මෙයයි මෙයයි විතරයි 1යි 2යි අනෙක් ඒවා සෘජු කෝණාංශ නෙවෙයි එකක්වත් ඉතින් මං ඒවට මොනවාරි සංකේතයක් දා ගන්නවා මට ලේසියි එතකොට තාරු හරි මොනවාරි සංකේතයක් දා ගන්නවා දැන් මම මේක වෙන් වශයෙන් ලියනවා මට හම්බෙනවා 1 කියන සෘජු කෝණාශ්‍රය මේ හම්බෙන්නේ 1 කියන සෘජු කෝණාශ්‍රය ආය හම්බෙනවා මට 2 කියන සෘජු කෝණාශ්‍රය මේ 2 ආය පුතේ මට හම්බෙනවා මෙයාගේ නම මොකද්ද පුතේ මේ මෙයාගේ නම කියන්න කවුරු හරි 1යි 2 අන්න හරි අපි ළමයි දන්නවා 1 2 සෘජු කෝණාශ්‍රය එයාගේ නම මේ මෙයාගේ නම කියන්න මට බලන්න මේ මෙයාගේ නම ත්‍රිකෝණයයි 1 ආ ත්‍රිකෝණයයි 1 සෘජු කෝණාශ්‍රය මෙයාගේ නම මොකද්ද පුතේ වෘත්තයයි 2යි වෘත්තයයි 2 සෘජු කෝණාශ්‍රය හරි මට මේ මෙයාගේ නම කියන්න පුතේ ත්‍රිකෝණයයි වෘත්තයයි මේ ත්‍රිකෝණය හරි වෘත්තයයි ඒවා සෘජු කෝණාශ්‍ර නෙමෙයි මේකක් සමචතුරස්‍රයක් මේකක් සමචතුරස්‍රයක් තව තියෙන්නේ මොනවද කියන්න බලන්න 1යි කියන්න බලන්න දැන් 1යි ත්‍රිකෝණය ගත්තානේ ත්‍රිකෝණය 1යි කිව්වත් හරි 1යි ත්‍රිකෝණය කිව්වා දැන් මේ ක්‍රමයට වරදින්නේ 0යි 2යි කිව්වත් හරි 2යි 0යි කිව්වත් එයාගේ නම වෙනසක් නැහැ මට ත්‍රිකෝණය 1යි 2 ලොකු එක ලොකු එක තව තියෙනවද නෑ නෑ සර් 1යි 2යි 4යි 5යි 6යි 7යි මේක ඇතුලේ තියෙනවා සෘජු කෝණාශ්‍ර 7ක් බලන්න කොච්චර සාර්ථකද කියලා මේ ක්‍රමේ හැබැයි මේක කරන්න ඕනේ නිකන් එන්නේ නැහැ නේ හරි නිකන් එන්නේ නැහැ කෙටි ක්‍රමයක් නෙවෙයි ඒක හරි කෙටි ක්‍රමයක් නෙවෙයි කෙටි ක්‍රමත් අපි අත්‍යවශ්‍යවට ගමු නමුත් කෙටි ක්‍රම වලින් අපි හදන්න හිටියොත් එහෙම අපිට බැහැ මේ ක්‍රමයට ඕන එකට මේක දාන්න පුළුවන් නේ ඕන එකට මේක දාන්න පුළුවන් 7යි 7යි පුතේ හරි අපි යමු ඊළඟ එකට මෙන්න පුතේ ඊළඟ එක දැන් මේක ගත්තොත් එහෙම පහත රූප සටහන ඇසුරෙන් 15 සහ 16 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න දැන් මේකත් මම පැහැදිලි කරනවා ඔයාලට මේකත් හොඳින් පැහැදිලි කරනවා බලන්න පුතේ මේකේ ක්‍රීඩාවන් තුනක් කියනවා එතකොට අත්පන්දු කියන්නේ වෘත්තේ. ඔය වෘත්තේ තියෙන 9යි 5යි 8යි 4යි ඔක්කොම අත්පන්දු වලට කැමති. හැබැයි අත්පන්දු වලට පමණක් කිව්වොත් ඔය 4 ගන්නත් බෑ 8 ගන්නත් බෑ 5 ගන්නත් බෑ. 9 විතරමයි. අනිත් ඒවා ගෑවිලා ඉන්න බෑ. අත්පන්දුයි එල්ලේ කිව්වොත් එහෙම ඒ දෙන්නට අයිති මේ 4 විතරයි. ඊට පස්සේ එල්ලේ පමණක් කිව්වොත් මේ 6 විතරයි. හැබැයි එල්ලේ ක්‍රිකටුයි කිව්වොත් මේ 7. ක්‍රිකට් කි ක්‍රිකට් පමණක් කිව්වොත් මේ 13 විතරයි. හැබැයි ක්‍රිකට් කිව්වොත් 13යි 5යි 8යි 7යි ඔක්කොම අයිති. එල්ලේ කිව්වොත් 7 8 4 6 මේ කොටුවට අයිති ඔක්කොම අයිති. හැබැයි එල්ලේ පමණක් කිව්වොත් 6 විතරයි. ඕක වෙනස් වෙන්නේ පුතේ පමණක් කියන වචනේ. පමණක් කිව්වොත් අනිත් ඒවට සම්බන්ධ වෙලා තියෙන්න බෑ ඒ කියන එකට පමණයි. එහෙනම් අපෙන් අහන ප්‍රශ්නේ අංක 15. ඊට පස්සේ තව එකක් තියෙනවානේ. ක්‍රීඩා ඔක්කොටම කැමති මේ මැද ඉන්න එක. 8.
ක්‍රීඩා දෙකකට පමණක් කැමැති පිරිස. එහෙනම් දෙකකට කැමැති කවුද? මෙන්න මේ 4යි, මෙන්න මේ 7යි, මෙන්න මේ 5යි. ඒ තුන තමයි පුතේ, ඒ ටික තමයි පුතේ ක්‍රීඩා කීයකටද? දෙකකට කැමැති. හරිද? ක්‍රීඩා දෙකකට කැමැති. නේද? රයිට්. අපි බලමු. හරි. ක්‍රීඩා දෙකකට ගත්තොත් එහෙම මේ 4 පුතේ එකක්. මෙන්න මේ 4 ක්‍රීඩා දෙකකට කැමැති. එතකොට මෙන්න මේ 2 ක්‍රීඩා දෙකකට කැමැති. 7. මේ 5 කැමැති. එහෙනම් 7යි 5යි 12යි 4යි අපිට ගන්න පුළුවන් පුතේ. එහෙනම් කීයයි කියලාද? 16. 16. හරි. ඊට පස්සේ පුතේ හොඳට බලන්න. බලන්න පුතේ එක් ක්‍රීඩාවකට පමණක් කැමති කියලා ගත්තොත් එහෙම මේ 6. මේ 6 L වලට විතරයි. මේ මේ 13 ක්‍රිකට් වලට විතරයි. මෙන්න මේ 9 අත්පන්දු වලට විතරයි. එහෙනම් 6යි 13යි 19යි 9යි 28යි. ඔව් 28යි. ඊළඟට යන් සුපුන් පේලියක හරි මැද සිටි මුල සිට ගණන් කළ විට ඔහු 7 වැනියා නම් පේලියේ ඉන්න ගාන අහනවා. එතකොට මේ වගේ ගානක් හදනකොට අපි දැනගන්න ඕන මැද ඉන්න කෙනයි මැද ඉන්න කෙනයි වටේ ඉන්න අයගේ මැද ඉන්න කෙනාගේ දෙපැත්තේ ඉන්නේ කවුද. උදාහරණයක් විදියට ඔයාගේ මැද ඇඟිල්ල තියෙනවා. මැද ඇඟිල්ල තියෙනවනේ ඉදිරියමුත් දෙන්නයි පිටිපස්සෙමුත් දෙන්නයි. මෙයා මැදරන් දෙපැත්තෙම සමාන කට්ටියක් තමයි ඉන්න පුළුවන්. මෙයා මැද, මෙයා 7 වෙනියලු. එහෙනම් මට පුතාලා කියන්න 7 වෙනියට පෙර කී දෙනෙක් ඉන්න පුළුවන්ද? 6ක්. 6ක්. පෙර ඉන්න පුළුවන් 6යි. 7 වෙනියට පසු කීයක් ඉන්න පුළුවන්ද? 6ක්. 6ක්. 6යි 6යි 12යි මෙයයි 13. පැහැදිලි. එහෙම නැත්නම් මෙයා ඇඳලා මෙයා 7නේ 7ට ඉස්සරහින් 1යි 2යි 3යි 4යි 5යි 6යි. 4 පිටිපස්සෙන් 1යි 2යි 3යි 4යි 5යි 6යි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. උත්තරේ 13. සර් ඉතිනිගේ හරි සර්. ඔව් උත්තරේ 13යි පුතේ. උත්තරේ 13යි. සර්. ඔව් පුතේ. මට ඒක තේරුණේ නැහැ. මම ආයෙ කියලා දෙන්න. පුතේ අහන්නේ දැන් මෙයා ගත්තොත් එහෙම මැද ඉන්න එකන. පුතා සාමාන්‍ය මැද කවුරු හරි ඉන්නව නම් එයාගේ නම්බර් එකට ඔයා හිතන්නකෝ මැද නිකන් මැද එකන පස්වෙනියා කියලා. පේලියක පස්වෙනියා තමයි මැද ඉන්නේ. ඔයා උදේට ඉන්නවනේ බුදු උදේ මේ පන්සිල් ගන්න රැස්වීමේ. ඔයා ඉන්නේ මේ පේලියේ මැද. ඔයා හැබැයි ඉස්සරහා ඉඳන් ඉන්නේ පස්වෙනියා. එහෙනම් ඔයාට ඉස්සෙල්ලා කී දෙනා ඉන්නේ? 4 වෙනියා ඉන්නවා. 3 වෙනියා ඉන්නවා. 2 වෙනියා ඉන්නවා. 4 වෙනියා ඉන්නවා. ඔයාට ඉදිරියෙන් ඉන්න පුළුවන් කී දෙනාද? 4යි. 4යි. ඔයා මැද නම් ඔයාට පිටිපස්සෙත් ඉන්න පුළුවන් කී දෙනාද? 4 දෙනෙක්. 4යි. එහෙනම් 6 වෙනියා, 7 වෙනියා, 8 වෙනියා, 9 වෙනියා. මෙතනක් කීයද පුතේ? 4යි. 4යි. මෙතන 4යි, මෙතනේ 4යි, ඔයයි කීයද? 9යි. 9යි. දැක්කද පුතා ගත්ත හැටි? හරි. ඔන්න මම තව පාරක් පෙන්නනවා. ඔයාට බැහැ කිව්ව නිසා අනිවාර්යෙන් මම බැහැයි කියනෝ නම් ඒක අතාරින්නේ නැහැ කීයටවත්. මේකට අනුව මෙතන 7. මෙයා තමයි මැද. මෙයාට පෙර කවුද ඉන්නේ? 6 වෙනියයි, 5 වෙනියයි, 4 වෙනියයි, 3 වෙනියයි, 2 වෙනියයි, 4 වෙනියයි. එහෙනම් මෙයාට පිටිපස්සෙමුත් කී දෙනෙක් ඉන්න පුළුවන්ද? 6 දෙනා. 6. 1යි 2යි 3යි 4යි 5යි 6යිනේ. එහෙනම් 8 වෙනියා, 9 වෙනියා, 10 වෙනියා, 11 වෙනියා, 12 වෙනියා. 1යි 2යි 3යි 4යි 5යි 13 වෙනියා. හොඳට බලන්න. මෙතන 6යි. මෙතන 6යි. ඔයයි 13. දැන් පැහැදිලිද පුතේ? ඔව්. හරි. right. යන් අපි ඊළඟට. හරි.
ඉතින් පැහැදිලි කරනවා වේලාව අරගෙන පැහැදිලි කරනවා අපි හරියට කරමු කරන එක right හොඳයි පුතේ එහෙනම් ඒකේ වාගේ උත්තරේ වෙන්නේ කීයද 13 ආ මේකේ නම් උත්තරේ වැරදි මම එක හදන්නම් වැරදි උත්තරයක් තියෙන්නේ ඔය ප්‍රසන්ටේෂන් එකක් හදනකොට පුතේ වැරදින අවස්ථා තියෙනවා හරි බලමු අපි ඉතින් මම ඒව හදනවා මම වැරදි කියලා යන්නේ නැහැ ඉස්සරහට හරි අපි එක හදමු උත්තරේ කිය දෙනවා කිව්වේ සර් 13 හරි දැන් අපි ඊළඟට පුතේ ඊළඟට අපිට ගැටලුවක් නැහැ ඊළඟටින් බලන බැලමට තේරෙනවා මේක පුතේ ඉහලින් බැලුවා විතර පේන්න ඕන මේ තුන මේ උඩ තියෙන තුන විතරයි පේන්න ඕනන්නේ මම ඔයාලට පෙන්නන්න ඉහලින් බැලුවා විතර පුතේ සාමාන්‍ය පේනව නම් පේන්නේ මෙන්න මේක මේ මේක ආයෙ පේන්නේ මේක ආයෙ පේන්නේ මේක ඉහලින් බැලුවොත් ඔය තුන විතරයි පේන්නේ හැබැයි සයිඩ් එකෙන් බැලුවොත් අපිට දකින්න පුළුවන් මෙන්න මේක පේනවා අනිවාර්යයි මෙන්න මේක පේනවා අනිවාර්යයි මේක පේන එතකොට මේ හැඩ දෙකට තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි රූපේ තමයි හරි ඉස්සරහට අපි එයා සම්බන්ධ ගැටලු කරමු ටිකක් තව වැඩිපුර රයිට් අපි පුතේ නම් යන් 19ට 18 අවසන් කරා 18ට උත්තරේ දෙක 19 කෙසියම් ළමේ බාන පුතේ ළමයි කීප දෙනෙක් තොරතුරු තියෙනවා දැන් පුතාලා හිතන්න සාමාන්‍ය පුතේ ඈතම වසරක ඉපදිච්ච එක්කෙනෙක් තමයි මොකද්ද වෙන්නේ ඈතම වසරක ඉපදිච්ච එක්කෙනෙක් තමයි පුතේ මේ වයස වැඩිම එක්කනා වෙන්නේ බලන්න පරණ උපන්දිනයක් කාටද තියෙන්නේ කියලා මෙතන බලන්න පරණ උපන්දිනයක් කාටද තියෙන්නේ ආ පුතේ කෙමිතර තමයි තියෙන්නේ බලන්න කෙමිත තමයි මෙතන වයසම එක්කනා මෙයා පළවෙනියා දෙවෙනියා කවුද නුවන් දෙවනියා නුවන් හරියටම හරි දෙවනියා නුවන් දෙවනියා නුවන් තුන්වෙනියා පබසර තුන්වෙනියා පබසර හතරවෙනියා දිනිනිර් ආ දැන් ඉතින් පැහැදිලි නෑ ඉතින් බානකො හරියට එහෙම දැනගත්තා නම් ඉතින් වැඩක් කරන එක මහලු ගොඩක් කියන්නේ හරි එහෙනම් බලමු පුතේ ඒ අනුව මෙතනින් වැඩිමල් මෙක්කන කවුද පුතේ කවුද වැඩිමල් මෙක්කන වැරදිනේ නේද පුතේ නුවන් වැඩිමල් නුවන් පබසරට වඩා බාලයි මේ ප්‍රකාශයත් වැරදි කෙමිත දිනිතිට වඩා බාලයි කෙමිත කාටවත් බාල නැහැනේ කෙමිතනේ වැඩිමල්ම ඒකත් වැරදි නේද හරි පබසර දිනිතිට වඩා වැඩිමල් පබසර දිනිත ඔව් ඒක නම් ඇත්ත පබසර 2012 දිනිත 2014 පබසරනේ කලින් ඉපද ඒක වැරදි මේක හරි මේ ප්‍රශ්නේ අහනකොට අපි පොඩි දෝෂයක් වෙලා තියෙනවා මේක පුතේ නිවැරදි ප්‍රකාශය වෙන්න ඕන ඉතින් ඔයාලට මම එහෙම දීලා නැහැනේ ඒ නිසා උතාලට මේකේ ලකුණ දෙනවා. ඔය රයිට් එකක් දාගන්න මොන උත්තරයක් දාලා තිබ්බා? ත. ඔව් පුතේ. ත දෙදිනේ පොඩි මේ මතක 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 ඉන්න පොඩක් ත මේක නිවැරදි කළාද කියලා. ආ ඒක තමයි. හොඳයි මතක තිබ්බ එක දිසිනි. අපි සාකච්ඡා කරනකොට හම්බුණා නේද පුතේ? වෙරි ගුඩ්. ඔයාට ඉතින් ලකුණු හම්බෙයි. බලන්න ඔයාට දෙවෙනි පාර කරනකොට ඔයා මතකෙන් කොච්චර හොඳට කරලා තියෙනවද මම ඔයාට තව පාරක් කරන්න කිව්වෙත් ඔයාව දියුණු කරගන්න. අපි දියුණු වෙමු කොහොම හරි නේද? right පහත දී ඇති රූපයේ දෙස බලන්න මෙම ඡායාරූපය ගෙන ඇත්තේ දවසේ කුමන වේලාවකද ඔයාලා පැහැදිලිව දන්නවා උදේ ඉර පායලා තිබ්බොත් මෙයා හැරිලා ඉන්න නම් නැගෙනහිර නැගෙනහිරට ඉර තිබ්බොත් එම අනිවාර්යෙන් හෙවණැල්ල පිටුපසින් වැටෙන්නේ එහෙනම් අනිවාර්යෙන් මේ උදෑසන 10 හරි උදෑසන 10 උදෑසන 10 යමු අපි ඊළඟ ප්‍රශ්නෙට පුතේ හරි බීම බෝතල් බලන්න පුතේ රයිට් මේ ප්‍රශ්නේ ගත්තොත් මේ ආකාරයි බීම බෝතලයකින් 5 දෙනෙකුට සංග්‍රහ කළ හැකිය 43 දෙනෙකුට සංග්‍රහ කිරීමට අවශ්‍ය බීම බෝතල් කීයද පුතාලා මුකුත් බෙදන්න යන්න එපා කොලයක් අරගෙන අඳින්න
හරි කිරි කෑලි පහක් ඇන්දා එක බීම බෝතලයක් දැම්මා ශනික සර් එක කරන්න වැඩේ කිරි කෑලි පහක් ඇන්දා එක බීම බෝතලයක් ඉරි කෑලි තව පහක් ඇන්දා එතකොට තව බීම බෝතලයි බීම බෝතල් දෙකයි ඉරි කෑලි 10යි තව ඉරි කෑලි පහක් ඇන්දා බීම බෝතල් 3යි නේද තව ඉරි කෑලි පහක් ඇන්දා බීම බෝතල් 4යි තව ඉරි කෑලි පහක් දැම්මා බීම බෝතල් 5යි තව ඉරි කෑලි පහක් දැම්මා බීම බෝතල් 6යි හරි දැන් මිනිස්සු ඔක්කොම කීයද 30යි නේද 30යි හරි තව බීම බෝතල් 5ක් දැම්මා නේද බීම් බෝතල් 7යි 35යි මිනිස්සු තව බීම් බෝතල් 5ක් ඇන්දා බීම් බෝතල් sorry තව මිනිස්සු 5ක් ඇන්දා බීම් බෝතල් 8යි හරි බීම් බෝතල් 8යි දැන් 40යි නේද දැන් මිනිස්සු කී දෙනෙක් ඉතුරුද කියන්නකො 40 දෙනෙකුට බීම් බෝතල් 5ක් ඕන ඇඳගෙන ඇඳගෙන ගියා 5ට 1යි 5ට 1යි 5ට 1යි 5ට 1යි ඔය විදිහට 8ක් ඇන්දා 8 වරක් 5 40යි මිනිස්සු 40 එකට බීම් බෝතල් 8ක් ඕන දැන් මිනිස්සු කී දෙනෙක් ඉතුරුද දැන් මිනිස්සු කී දෙනෙක් ඉතුරුද 3 දෙනයි 3 දෙනයි 3 දෙනාට බීම් බෝතල් භාගයක් ගේන්න පුළුවන්ද 3 දෙනාට බීම් බෝතල් භාගයක් ගේන්න පුළුවන්ද බැ එහෙනම් තව බීම් බෝතලයක්ම ගේන්න ඕනද නැද්ද ඕනේ ළමයි ඕනේ එහෙනම් බීම් බෝතල් 9යි කාරෙන් තේරු නැත්තම් කිය. හරි, බීම් බෝතල් 9යි. ආපතේ? මොකද උත්තරේ කිව්වේ? උත්තරේ 9යි පුතේ. හරි, උත්තරේ 9යි. හරි, ඊළඟ ප්‍රශ්නේ වර්ෂයක දින 30 යන දිනේ ඇති මාස කීයද? මෙන්න ඔයගොල්ලෝ රැවටිච්ච ප්‍රශ්නයක්. දින 30 යන දිනය. ඒ කියන්නේ පුතේ මේ අහන්නේ දින 30ක් තියෙන මාස නෙවෙයි. දින 30ක් පමණක් කියලා ඇහුවනම් ඔන්න හරි. වර්ෂයක දින 30 යන. ඒ කියන්නේ ජනවාරි මාසෙට 30 තියෙනවා. 30 කියලා දවසක් තියෙනවනේ. පෙබරවාරි මාසෙට 30 නැහැ. එක්කෝ 28න් ඉවරයි නැත්නම් 29න් ඉවරයි. හැබැයි මාර්තු මාසෙට, අප්‍රේල් මාසෙට, මැයි මාසෙට, ජූනි මාසෙට, ජූලි මාසෙට, අගෝස්තු මාසෙට, සැප්තැම්බර්, ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් හැම මාසෙටම 30 තියෙනවා. එහෙනම් දින 30 කියන දවස මාස 11කටම තියෙනවා. ඔන්න ඔයාලා රැවටුණු ප්‍රශ්නේ. ඔන්න ඔයාලා රැවටුණු ප්‍රශ්නේ. Very good දිසිනි. හරි. හෙට බදාදානම් ඉන් අනිද්දා. දැන් ඔයාලට මම මේ කවදාවත් අමතක නොවන විදියක් කියනවා. මේක පොඩි සටහනක් දාගත්තත් කමක් නැහැ. මෙන්න මේ chart එක ඔයාලට වැදගත් වෙයි. මෙන්න මේ chart එක ඔය ප්‍රශ්න පත්‍රයෙන් පැත්තක ලියාගත්තත් කමක් නැහැ. මේ බලන්න මේ තමා පුතේ අද මේ තමා අපි ඉන්න තැන අද මේ පැත්තට යන්න පුළුවන් පෙර මේ පැත්තට යන්න පුළුවන් පසු අදට කලින් දවස අදට කලින් දවස ඊයේ ඊයේට කලින් දවස පෙරේදා ඔයාලා පෙරේදා කලින් දවස් දන්නේ නැහැ පෙරේදා කලින් දවස් කියන්නේ පළමු දා කියලා දන්නවනේ හරි අදට පස්සේ දවස හෙටට පස්සේ දවස අනිද්දා අනිද්දාට පස්සේ දවස ඉන්න අනිද්දා ඔව් එතකොට මේකේ මොකක්ද කියන්නේ පුතේ ප්‍රශ්නේ වල පොඩ්ඩක් කියන්න මං අතේ පේපර් එකක් නැහැ හරිම ලේසිනේ මේකට දාන්න පුළුවන්නේ මං ඔයාලගෙන් මෙහෙම අහනවා පෙරේදා 11 වෙනි බදාදා හෙට කීයද පෙරේදා 11 වෙනි බදාදා නම් හෙට මෙයා 11 බා මෙයා 12 බ්‍රා නේද මෙයා 13 සිකුරාදා මෙයා 14 සෙනසුරා සෙනසුරා දැක්කද ඒක හොයන ආකාරය දැන් මේ chart එකට ඔය වගේ ඕන එකක් දාන්න පුළුවන් ඔන්න තව එකක් අනිද්දා 13 වෙනි ඉරිදා නම් පෙරේදා
ටිකක් මේ කරනකොට තේරෙයි පුතේ මේ දවස් ටික ලියලා තියෙන්නේ අද ඊයේ පෙරේදා පළමුදා ඒ කියන්නේ අදට පෙර දවස් ටික මේ තියෙන්නේ අදට පසු දවස් ටික අද හෙට අනිද්දා ඉන් අනිද්දා දැන් ඔයාලගෙන් ඇහුවොත් එහෙම ඕනෑම එකක් මේකට දාන්න මං කියනවා අනිද්දා 11 වෙනි ඉරිදා අනිද්දා 11 වෙනි ඉරිදා නම් පෙරේදා කවද්ද පෙරේදා කියනකොට ආපස්සට යනවා එහෙනම් ඊ ඒ කියන්නේ පුතේ මේ මේ තියෙන්නේ මේ අදනේ මේ දැන් අවස්ථාව අපෙන් අපිට දීලා තියෙන්නේ අනිද්දා එහෙනම් මේක 10 මේක 9 මේක 8 මේක 7 මේක සෙනසුරාදා මේක සිකුරාදා මේක බ්‍රාහස්පතින්දා මේක බදාදා එහෙනම් ඔයාලට දුන්නු ප්‍රශ්නේ මොකද්ද අනිද්දා 11 වෙනි ඉරිදා නම් එමයයි දුන්නේ පෙරේදා කවද්ද 7 වෙනි බදාදා ඒ ආකාරයෙන් මේක හොයන්න පුළුවන් හරි මෙයා සම්බන්ධයෙන් ගණන් අපි ඉස්සරහට ටිකක් හදනවා ඒ ඉඳ පුතේ ටිකක් බලා ගන්න මතකේ තියෙයි එතකොට ඒ කියන්නේ මේ දවසක් දීලා ඊළඟ දවසක් යවුවොත් අහන්න පුළුවන් චාට් එක අද ඊයේ පෙරේදා පළමුදා හෙට අනිද්දා ඉන් අනිද්දා මේ ඉන්නේ අද මේ දැන් ඉන්න තත්ත්වේ මේ අනාගතේ මේ අතීතේ හොඳයි පොඩි සටහනක් දාගන්න එක පොඩි සටහනක් දාගන්න පොඩි සටහනක් දාගන්න පුතේ හොඳයි අපි යමු ඊළඟ එකට අපි යමු ඊළඟ එකට පුතේ අපි යන් ඊළඟ අවස්ථාවට වඩා එහෙනම් මේකේ උත්තරේ වශයෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද ගන්න වෙන්නේ සිකුරාදා හරි මෙම රූපයේ දැක්වෙන්නේ වැඩිපුර ඇත්තේ ඉතින් පුතේ වදමල් කියන්නේත් මල් අරලිය කියන්නේත් මල් වෙනත් මල් කියන්නේ මල් එහෙනම් මෙතන වැඩිපුර තියෙන්නේ මල් ඔතන වැඩිපුර තියෙන්නේ නම් මල් පුතේ වැඩිපුර තියෙන්නේ මල් හරි මම පුතාලගෙන් අහනවා ප්‍රශ්නයක් වත්තක පොල් ගස් 8යි ගස් 10යි ජම්බු ගස් 2යි ඒ වත්තේ තියෙන මුළු මල් ගස් ගණන කීයද පොල් ගස් 8යි ගස් 10යි ජම්බු ගස් 2යි පොල් ගස් 8යි ගස් 10යි ජම්බු ගස් 2යි වත්තේ ඇති මුළු ගස් ගණන කීයද විස්සයි කියලා කියන්නේ හා ඉතින් ඕක පොඩි තර්කයක් ඕක පොඩි තර්කයක් මේ බලන්න 10යි 10යි ඔව් මේ තියෙන්නේ පොල් පොල් කීයක් කිව්වද සර් 8යි මේ තියෙන්නේ ජම්බු ජම්බු කීයද 2යි මේ තියෙන්නේ ගස් ගස් ඔක්කොම 10යි 10යි මේ ගස් 10 ඇතුලේ පොල් ගස් 8ක් තියෙනවා ජම්බු ගස් 2ක් තියෙනවා මේ වත්තේ තියෙන ඔක්කොම ගස් 10යි ආන් ඒ වගේ ප්‍රශ්නයක් තමයි ඒ ඔන්න හිතා ගන්න බෑ සමහරක් අය නේ ඔව් සමහරක් අයට හිතා ගන්න බෑ සමිරු ඉන්නවනේ සමිරුට සාකච්ඡාවට ඉන්න බැරුණානේ සමිරු දැන් හොඳයිද ඔයාට සමිර පුතා right හොඳයි වඩාත් නිවැරදි අර්ථයක් සහිත වාක්‍ය තෝරන්න අලුයම කුරුල්ලෝ නාද කරමින් ලෝම අවදි කරවති අලුයම කුරුල්ලෝ ලෝම නාද ඒක ගැලපෙන්නේ නැහැ නේද උත්තරය ඒක නේද පුතේ අලුයම ලෝම කුරුල්ලෝ නාද ගැලපෙන්නේ නැහැ එකක්වත් නේ उत्तर अंक एक
හරි උත්තර අංක 1 අපි යමු 27 වෙනි ප්‍රශ්නයට 27 පුතේ මේ බලන්න හරි ඉරියඳි පද වෙනුවට යෙදී ඇති සමානාර්ථ පද යුගලය තෝරන්න හරි ඉරියඳි පද වෙනුවට යෙදී ඇති සමානාර්ථ පද යුගලය මේකේ එනතුරු කියන්නේ තෙක් අනික්තුරු ගස් එහෙනම් තෙක් සහ ගස් හරි තෙක් සහ ගස් දැන් යමු ළමයි අපි ඊළඟ එකට ඊළඟ අවස්ථාවට යනකොට පුතාලා හොඳින් බලන්න හරි අපි බලමු පුතේ ඊළඟ එක මේ බලන්න මේ ඒ සහ බී සඳහා ආදේශ කළ හැකි ඉලක්ක අපිට පුළුවන් මේකට පිළිතුරු ආදේශ කරන්න මම පළවෙනි පිළිතුර ආදේශ කරනවා මං ඒ වෙනුවට එනම් දාන්න පුළුවන් 1 බී වෙනුවට දාන්න පුළුවන් 8 හරිද ඒ වෙනුවට 1 බී වෙනුවට 8 දැන් බලන්න එකතු කරලා 8යි 4යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 1යි මේකයි 2යි 2යි 7යි 9යි හරියටම හරි 8යි 5යි 10 8 3යි 5යි 3යි 8යි 3යි 1යි 4යි හරිනේ බැරි වෙලාවත් ඒක ගැලපුණ නැත්නම් ඊළඟ උත්තරේ ආදේශ කරලා බලන්න තිබ්බ පුතාලා උත්තර අංක 1 හරි දැන් මේක ගන්න මේක බලන්න දිග පැත්තට 4යි පළල පැත්තට 4යි 4 වරක් 4 කීයද කීයද පුතේ 4 වරක් 4 කීයද 4 වරක් 4 16යි හරිනේ මේක 16යි එහෙනම් මේකේ දිග පැත්තට 3යි පළල පැත්තට 3යි 3 වරක් 3 කීයද එතන කියන්න බලන්න 9යි 3 වරක් 3 9යි හරි මට හරියට පස්සේ ලියන්න බෑ 9යි එහෙනම් මේකෙත් එමය දෙවරක් දෙක එහෙනම් ඊළඟට මේකෙන්න ඕන මොකද්ද එක් වරක් 1 1යි හරි එක් වරක් 1 1යි ඊළඟ එක right හතර වරක් හතර තුන් වරක් තුන දෙවරක් දෙක එක් වරක් එක මෙම රටාව සම්පූර්ණ කරන්න පුතාලා බලන්න මෙම රටාව සම්පූර්ණ කරන්න කියලා ගත්තාම මෙතන තියෙනවා බෝල 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි 5යි 6යි 8ක් තියෙනවා මෙතන 8ක් තියෙනවා මෙතන තියෙනවා 3යි 3යි 6යි 1යි 7ක් නේද පුතේ මෙතන තියෙනවා පුතේ 6ක් මෙතන තියෙනවා පුතේ 5ක් ඉතින් මේක ඔයාලට පේනවා එකින් එක වැඩි වෙලා තියෙනවා අර ඉදා කතා කරේ ත්‍රිකෝණාකාර රාක්ක ඒ වගේ එහෙනම් 5ට උඩින් කීයද තියෙන්න පුළුවා 4 හතරට උඩින් කීයද තියෙන්න පුළුවන් තුන තුනට උඩින් කීයද තියෙන්න පුළුවන්ද දෙක දෙකට උඩින් එකයි එහෙනම් මේ ටික එකතු කරගන්න තමයි අපිට තියෙන්නේ පාසුවෙන්ම නේද පුතේ හරි 1යි 2යි 3යි 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 6යි 4යි පිළිතුර 10යි පිළිතුර 10යි පිළිතුර 10යි හරි පිළිතුර 10යි අපි යමු ඊළඟකට හරි මෙතන හොඳ ප්‍රශ්නයක් තියෙන්නේ ඔයාලා හොඳට බලා ගන්න මේ ප්‍රශ්නේ දිහා පුතේ මේ ප්‍රශ්නේදී අපිට පුළුවන් හොඳට තීරණය කරන්න මොනවද වැඩි කියලා මෙතන තියෙනවා සීනි කිලෝග්‍රෑම් 1යි මෙතනත් තියෙනවා සීනි කිලෝග්‍රෑම් 1යි සීනි වලට සීනි සමානයි මෙතන තියෙන්නේ පිටි 500යි මෙතන තියෙනවා පිටි කිලෝ එකක් හරියටම මේ දෙවෙනි කොටුවේ පිටි 500ක් වැඩි කිලෝ එකක් කියන්නේ 1000ක්නේ ඒ කියන්නේ ග්‍රෑම් 1000ක් කිලෝ එකයි එහෙනම් මේ දෙවෙනි කොටුවේ මේ පළවෙනි එකට වඩා පිටි 500ක් තමයි වැඩි ඉතින් අපිට මේකේ අහන උත්තරෙත් පිටි 500ක් කියද කියලා මේකේ මිල 280යි මේකේ මිල 360යි ඉතින් පුතේ මේකෙන් මේක අඩු කරොත් සීනි කිලෝ එකට සීනි කිලෝ එක කැපෙනවා පිටි කිලෝ එකෙන් පිටි 500ක් අඩු කරපුවම පිටි 500යි එහෙනම් 360 න් 280 අඩු කරොත් රුපියල් 80යි. එහෙනම් පිටි 500ක මිල රුපියල් 80යි. මොකද ඒකට හේතුව මේ කොටුවට වඩා මේ කොටුවේ වැඩි වෙලා තියෙන මිල රුපියල් 80යි. මේ කොටුවට වඩා මේ කොටුවේ වැඩි වෙලා තියෙන මොන ප්‍රමාණයද පිටි 500. පිටි 500ක දෙවෙනි
කඩලා තියෙන්නේ. හරි. අපි යන් 33 වෙනි ප්‍රශ්නෙට සීනි කිලෝග්‍රෑම් එකක මිල කීයද? හරි. පුතේ රද්ද කරන්න එපා ඈ. ඒකට කරදරයි. එතකොට බලන්න පුතේ අපි දැන් දන්නවා පිටිපන්සියක මිල කීයද කියලා. පිටිපන්සියක් අපි දන්නවා රුපියල් 80යි කියන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ පිටිපන්සියකයි සීනි කිලෝ එකයි මිල. එහෙනම් පුතේ මේ මිල දන්නවා නම් 280 න් 80 අඩු කරපම සීනි කිලෝ එකක් තමයි එන්නේ. 280 අඩු කරපම සීනි කිලෝ එකක් රුපියල් 200යි. හරි මං තුජ මයික් එක පොඩ්ඩක් ඕෆ් කරගන්න. හරි ඊට පස්සේ සඳලිගේ වයස මේ බලන්න. සඳලි කියන එකනා ඉන්නවා. තව අවුරුදු 3 කි සඳලි කියන එකනා ඉන්නවා. තව අවුරුදු 3 කි සුමේදගේ වයස සඳලිගේ වයස මෙන් දෙගුණේ. අදට සුමේදගේ වයස කීයද කියලා අහනවා. හරිද පුතේ? දැන් මේ වගේ එකක් යනකොට ළමයි හොඳට බලන්න පුතේ. මේකේ අහන්නේ හරි. එතකොට ඉන්නවනේ කවුද? සඳලි ඉන්නවනේ නේද? ඔව් සඳලි ඉන්නවා. හරි ඔයාලට බෝඩ් එක පේනව නේද? එන සඳලි. මට හරියට ලස්සන ලියන්න බෑ මම නිකන් ලියන්නම්. සඳලි ඉන්නවා. පේනවද ඔයාලට මම අඳින බෝඩ් එක? ළමයි අවුස මොකද? සඳලිට හරිද පුතේ? සඳලිගේ දැන් වයස 7යිනේ. තව අවුරුදු 3ක් ගියාම තව අවුරුදු 3ක් කියන්නේ 3ක් එකතු වෙන්න ඕන. තව අවුරුදු 3ක් ගියාම සඳලිගේ වයස මෙන් දෙගුණයක් සුමේදට. තව අවුරුදු 3කින් සඳලිට 10යිනේ. ඒ වගේ දෙගුණේ කීයද? දෙගුණේ කීයද? ඔව් කිසිම උත්තරයක් නැහැ. 20යි. 20. ඒ කියන්නේ තව අවුරුදු 3කින් සඳලි වගේ දෙගුණයක් සුමේදට. මේ සුමේදගේ තව අවුරුදු 3කින් වයස. එහෙනම් දැන් සුමේදට කීයද? එහෙනම් මේ ඔව් මේ 3 සුමේදගෙන් අඩු වෙන්න ඕන පුතේ. 20 න් 3ක් අඩු වෙච්චාම දැන් සුමේදට 17. ආපහු පැහැදිලි කරන්නම්. සඳලිට දැන් 7යි. තව අවුරුදු 3කින් සඳලිගේ වයස මෙන් දෙගුණයක් සුමේද. ඒ නිසා දැන් සුමේදගේ වයස අහනවා. දැන් සුමේදගේ වයස අහනවා. හරි? දැන් සුමේදගේ වයස අහනවා. එතකොට පුතේ මෙතන 20යි. ඔව් මෙතන 20යි පුතේ. බලන්න මේ 20ෙන් මේ 3 අඩු වෙච්චාම 17. පැහැදිලිද? හරි. පැහැදිලි. එහෙනම් අපි යන් ඊළඟට. right. ඉතින් මම ඔයාලට පුළුවන් ආකාරයට පැහැදිලි කරනවා. හැම පැත්තකින්ම පැහැදිලි කරනවා. ඔයාලා තියෙන ඉගෙන ගන්න. එහෙනම් අවුරුදු 17යි. හොඳයි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ. ලීප් කප් ලීපටි කැබැල්ලක් සමාන කොටස් කීයකට කඩනවා කියනවද පුතේ? හරි. ඒකත් අපි අඳිමු. හරි. ඒක අඳින්නම් බෝඩ් එකේ. හරි. මේ බලන්න. මෙතන පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. කැපුම් සහ කොටස්. ඉස්සරහට අපිට ඉගෙන ගන්න තියෙන ගැටලුවක්. ලීපටියක් මෙන්න ලීපටිය. සමාන ස්ථාන කීයකින් කපනවද? 1යි 2යි 3යි. ඔයාලා හොඳට බලන්න කැපුම් කීයද කොටස් කීයද? කැපුම් 3යි කොටස් 4යි. 4. සෑම විටම කැපුම් වලට වඩා කොටසක් වැඩි. මේ පෙන්තල මං කැපුවොත් එක තැනකින් කෑලි දෙකක් හම්බෙනවා. කපන තැන් ගානට වඩා හම්බෙන ප්‍රමාණය එකක් වැඩි. එහෙනම් ප්‍රශ්න කීපයක් අහනවා. කැපුම් දෙකයි කොටස් කීයද? ස්ථාන දෙකකින් කපපුවම කෑලි කීයක් හම්බෙනවද? 3. කොටස් 3. කැපුම් 5යි කොටස් 6යි. 6යි. කැපුම් 10යි කොටස් 11යි. කැපුම් 20යි කොටස් 21යි. ඔයාට කෑලි 10ක් හම්බෙන්න නම් ඔයා කීපලකින් කපන්න ඕනද? 9කින්. Very good. ඔයාට කෑලි 100ක් ගන්න ඔයා කීපලකින් කපන්න ඕනද? 99කින්. Very good. හරිම හොඳයි. ඔයාට කෑලි 1000ක් ගන්න ඔයා කීපලකින් කපන්න ඕනද?
विशाल बंधुना कुड़ा बंधुन किन पश्वार जले दमन विट पिरोनी मेम भाजने कुड़ा भाजने प्रमाणे अहन अबुते गीय देखिए कुड़ा भाजने प्रमाणे तम यहां मेकत मंग अंदीन नाम पुते हरी मेक अंदीन नाम मे बलांडो विशाल बंधुन मे तमा ओ विशाल बंधुन विशाल बंधुन एक पाराय देपाराय तुम पाराय हतराय पहाक दान कोट पिरोना हतरायसी एक हाय एक काय हाय आय बिंदु आय बिंदु अटने बिंदु आय मे बिंदु अटने एक का क्या अलग सी है ये नाम पौड़ी एक का सी है पास तरह अंदाज़ वो हम मे का बेंटर मे पौड़ी क्या अलग सी है बे ये नाम मे का सी है एक का सी है हाँ सांधुनी पेपर एक करा दो बुते वेरी गुड දැන් ගොඩක් හරි ගිහිල්ලාද වැරදිලාද හරි ගිහිල්ලාද උදෑසන නංගි පාසල් උදෑසන පාසල් යන නංගි සෙවණැල්ල ඇගේ ඉදිරියෙන් ගමන් කළේය ඇය ගමන් කරමින් සිටින දිශාව පුතේ උදේ හෙවණැල්ල උදේ සාමාන්‍ය ඉර තියෙන්නේ කොහෙන්ද ඉර තියෙන්නේ පළමු ඔර්ලෝසු මොහොතේ දැක්වෙන වේලාවට පැය භාගයකට පසු වේලාව පෙන්වන්න. පැය භාගයකට පසු. දැන් පෙන්වන්නේ 9:00 නේ. 9:00ට පසු පැය භාගයකට පසු 10යි. හොඳයි. ඔන්න පුතේ වේලාව හරි 38 හරි. අපි යමු 39 වෙනි ප්‍රශ්නෙට. කවියක පද. එහෙනම් මේක අදින් හදන්න පුළුවන්. අපි ගමු මේක. පැලයක් සිටුවා පළයක් නෙළුවා මිල කර විකුණා සතුටක් ලැබුවා පිළිතුරු අංක 3 පළමුවන හා දෙවන ස්තන සඳහා පිළිවෙලින් වඩා සුදුසු වචන යුගලය තෝරන්න වීගොවිතන ජීවන උපාය කරගත් පැරන්නන්ට මහඟු සම්පත වූයේ ජලය උත්තර අංක 2 ජීවන උපාය කියන්නේ පුතේ ජීවත් වෙන විදිය ජීවත් වෙන ආකාරය හරි ඉතින් හොඳයි අපි පුංචි බ්‍රේක් එකක් ගමු
විනාඩි 5ක ඒ අතරතුර වල ලකුණු හදා ගන්න. හරි දෙකට ලකුණු 5යි. එහෙම නැත්නම් හරි දෙක ගණන් කරලා 5න් වැඩි කරලා දෙකෙන් බෙදන්න. හරි දෙකට ලකුණු 5යි. ඒකත් හදාගෙන විනාඩි 5කින් එන්න. දෙවෙනි පේපරෙත් සාකච්ඡා කරනවා දැන් ඈ. විනාඩි 5කින් දුවලා එන්න ඉක්මනින්. හරි දෙකට ලකුණු 5යි. හරි දෙකට ලකුණු 5යි නැත්නම් හරි ටික ගණන් කරලා පහෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න. එහෙම බැරිම කෙනෙක් ඉන්නව නම් තව ටිකකින් මට හරි ටික කියන්න මම ලකුණු කියන්න හදා ගන්න උත්සාහ කරන්න ඒක තමයි හොඳ. හරි. එහෙනම් විනාඩි 5කින් එන්න. හොඳයි ළමයි. ඔයගොල්ලෝ ආවද පුතේ? ළමයි. මට ලකුණු දාන්න ඕන ගෲප් එකට ෆස්ට් එකේ කීයද සෙකන්ඩ් එකේ කීයද සෙකන්ඩ් එකේ රචනා ටික වෙන මේවන් ඩේරික වෙනම් බලලා දෙනවා. සර් දිසිනි ලකුණු හදාගත්තද? දිසිනිට ලකුණු කීයක් තියෙනවද? 80යි. හොඳයි දිසිනි. නුලන්දි ලකුණු හදාගත්තා. ඔව් නුලන්දි කියන්න පුතේ. 80යි. 80යි. හොඳයි ඈ. හොඳ ලකුණු ගාණක් ඒක. හරි. ආයේ කවුද ලකුණු හදාගත්තේ? හරි දෙකට ලකුණු 5යි. සර් සේසර හදාගත්තා. සේසරට කීයද? 100යි සර්. ආ ඔක්කොම හරි ගියාද ඔයගෙ? හොඳයි පුතා. වෙරි ගුඩ්. රයිට්. හරිම හොඳයි ඈ. රයිට්. අපි යන් සෙකන්ඩ් පේපර් එකට. ඉක්මනින් ගන්න. ආ අපි අර පුතෙක් කියවනේ. යා ඒක කලේ කියලා. පුතේ මේක නම් පොඩක් මම වේගයෙන් සාකච්ඡා කරනවා. මොකද හක හදන්න දෙයක් නැහැනේ. ඒ නිසා. හරි. එතකොට ඡේදය ඔයගොල්ලෝ කියවන්න ඇති. ඇය අඟුරු කෑල්ලකින් ඇදි චිත්‍රයේ මුලින්ම දුටුවේ කවුද? කවුද පුතේ දැක්කේ? එක්ක තාත්තා නැත්නම් තාත්තාය. හරි දාගන්න මේකේ ලකුණු පාටි පාටිය දීලා තියෙනවා. වාගේ අම්මා තාත්තත් එක්ක එකතු වෙලා ලකුණු එක හදාගන්න ඈ. සිතුවම් වලට ගැළපෙන කතන්දර කොතනට ඇට හැකි උයේ කුමක් නිසාද? ඇගේ ඒ සිහිනද අලුත් වූ නිසාය. නිසාය කියන එක යන්න ඇතුණා නම් හොඳයි. මේකම උත්තරේ තියෙන්න ඕනේ. ඇගේ ඒ කියලත් ඒකේ තියෙනවා පුතේ. ඇගේ විතරක් දාන්නත් බෑ. ඇගේ ඒ සිහිනද අලුත් වූ නිසාය. ඔව් ඇගේ සිතුවිලි අලුත් වූ නිසා කියන්නේ වැරදිද? එහෙම බෑ පුතේ. ඒකට හේතුව ඡේදයේ තියෙන එකම ලියන්න ඕන පුතේ. මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. පුතා හොඳට බලන්න. මේ බලන්න. මෙතන තියෙනවා ඈ. අරන් දාන්න කොහොමද? හරි. හොඳට බලන්න මෙන්න මේක මේ. මෙන්න මෙතන තියෙනවානේ ඇගේ ඒ සිහිනද. ඔව්. තවත් කියන වචනේ තෙන්න ඕන හරිනම් මේ අලුත් වූ නිසායි මගේ උත්තරේ අඩුපාඩුවක් තියෙනවා මේ සාමාන්‍ය මේ වගේ උත්තරයකට මම දෙන්නම් නමුත් ඡේදෙම උපුටා ලියනකොට ඇගේ ඒ සිහිනද තවත් අලුත් වූ නිසායි කියලා තමයි එන්න ඕන ඔබ තමයි උත්තරේ ඒ කියන්නේ ඡේදයෙන්මනේ පුතේ ලියන්න කියන්නේ ඒකයි හේතුව හරි පුරුෂ ලිංග ඒකවචන නාම පදයක් ලියන්න තාත්තා චිත්‍රයන පදේ ඒක වචනයට හරවන්න චිත්‍රයක් චිත්‍රය කියන්නත් පුළුවන් පහත වචන වලට සමාන පද ඡේදයෙන් සොයා ලියන්න අත් දෙකෙන්ම මේ බලන්න දෝ තින්ම කියනකොට මේක ඈත් වෙන්නත් ඕනේ අත් දෙකෙන්ම කියලා තිබ්බනේ දෝ තින්ම මගේ එකේ චුට්ටක් ඈත් වෙලා නැහැ animation එකේ දෝ තින්ම කියද්දි මේ බලන්න දෝ තින්ම කියන වචනේ තියෙන ආකාරය මේ මයන්න වෙනවනේ පුතේ තියෙන්නේ. ඉතින් මමත් එහෙම ලියලා නැහැ. ඔයාලා එක එහෙම තිබුණා නම් හොඳයි. චිත්‍ර වලට තමහරක් අය සිතුවමට කියලා දාලා. සිතුවමට කියන්නේ එකක්. සිතුවම් වලට චිත්‍ර වලට කියන්නේ ගොඩක්. මේ තියෙන්නේ වචනේ මෙතන. මේ බලන්න ඡේදයෙන් උත්තර ලියද්දි ඡේදයෙන්ම උත්තර ගන්න ඕන පුතේ. හරි? එහෙනම් සිතුවම් වලට. සිතුවමට කියලා මේකේ තියෙන්නේ මේක වැරදි ඈ. උත්තරේ මොකද්ද? මට දැන් හදන්න බෑ පුතේ. මම මේක වැරද්දක් දැම්මා. වෙන්න උත්තරේ සිතුවම් වලට. ඒකට හරියට දාගන්න අරක වැරදි ඈ. ඔව්. සිතුවම් වලට. සිතුවමට බෑ සිතුවම් වලට. සංඥක අකුරක් යෙදුණු වචනයක්. සංඥක අකුරු හෝඩියේ තියෙනවා පහ. ග ජ ඩ ද බ ග ජ ඩ ද බ ග ජ ඩ ද බ නේද? ඉතින් සංඥක අකුරු තියෙන අඟුරු. අගරු නෙවෙයි අඟුරු ඈ.
පුංචි අඩුපාඩු කීපයක් තියෙන මේක හදාගෙන යන්න අඟුරු අගරු කියලා තියෙනවනේ ලකුණු දෙන්නේ නැහැ අඟුරු ඈ එතන අඟුරු වෙන්න ඕන අඟුරු හරි පළවෙනි ප්‍රශ්න තියෙනවා කීයක්ද 6ක් ඒ 6ට හිස් තැන් 7ක් තියෙනවා ලකුණු 7ක් හම්බ වෙනවා ඒවා හරි වැරදි බලන්න අකුරු වලවලා නම් පිල්ලන් අඩුයි නම් ඒ ලකුණු හම්බෙන්නේ නැහැ උදාහරණයක් විදියට දැන් මේකේ තියෙන්නේ මේ දෝතින්ම මේකටත් ලකුණ කැපෙනවා පුතේ මයන්න වෙනම තියෙන්න ඕන දැන් මේ බලන්නකො මේකෙත් මේ නිසාය එකටනේ එහෙම බෑ මේ නිසාය මේ වෙනම ඔන්න මම ඔයාලට හරියටම මේ ලියන ආකාරය තමයි මතක් කරන්නේ දැන් මේ animation එක හදවට පොඩි පොඩි අඩුපාඩුකම් ඇති මම නමුත් ඒක මට දැන් හදන්න බෑ පුතේ නමුත් මම ඒක කියනවා තියෙන අඩුපාඩු මොනවද කියලා ඉතින් මේ හැම එකටම ලකුණු කැපෙනවා මොකද දෙවැනි ප්‍රශ්න පත්‍රය පහුගිය අවුරුදු 3ම ගත්තොත් එහෙම ලේසි දැන් අපි මේ ඉරිදා ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ සෙනසුරාදා ශිෂ්‍යත් මෙවර ශිෂ්‍යත් විභාගයේ දෙවැනි පේපර් එක ඔයාලා ලියලා නැත්තේ ඉතින් අපි දා ලස්සනට සාකච්ඡා කරා පළවෙනි පත්‍රේ මේ සතියේ දෙවැනි එක තමයි සාකච්ඡා කරන්නේ හරි අපි යන් ඊළඟකට එහෙනම් ඊළඟකට යන් හොඳයි හරි ප්‍රශ්න තිබ්බොත් කියන්න ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ හරි ගත්තා කියන වචනේ තෙන්න ඕනේ මේ ගත්තා කියන වචනේ නෑ මේකේ ගත්තා ඒක නැත්තම් වැරදි ගත්තා ගත්තා ඉඟුරු දී මිරිස් ගත්තා වගේ ගත්ත නෙවෙයි ගත්තා වගේ හරි යමු අපි ඊළඟකට පහත දී ඇති වචන වලට සුදුසු අකුරු වරහන්තුලින් තෝරා ඉස්තැන් පුරවන්න වරහන්තුලින් තෝරා ඉස්තැන් පුරවන්න ඉස්තැන් පුරවන්න කිව්වා පුරවන්න තෝරන්න කිව්වා නම් ඉරි ගන්න පහත දී ඇති වචන වලට සුදුසු අකුරු වරහන්තුලින් තෝරා ඉස්තැන් නටබුන් දෙවැනි එක ලේ කණය හරි තුන්වැනි එක සමස්ත මහා ප්‍රාණත විශිෂ්ට කියනකොට පුතේ අල්ප ප්‍රාණත ඔක හම්බෙනවා දැන් ඔයාලට පහසෙණිය තියෙනවා සියටල්ට සවන් දෙමු කියලා පාඩමක් මේ විශිෂ්ට ශ්‍රේෂ්ඨ කියන වචන දෙක මේකේ තියෙනවා පහත වැකි වලට ගැලපෙන වර්තමාන කාල ක්‍රියාපද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න පුතේ තෝරන්න කියලා තිබ්බොත් ඉරි ගන්නවා සම්පූර්ණ කරන්න කියලා තිබ්බොත් ලියනවා කුරුල්ලෝ ආසේ පියා බති නැවතීමේ දිත අනිවාර්යයි මම කියන්න නැවතීම තියලා නැත්තම් දැන් නැවතීමේ තිත් තියලා හරි දාගන්න එපා. කෙත්වතු සාරු කරමින් ගංගා ගලා බසි. ගංගා ගොඩක් වුණා කියලා බසිති වෙන්නේ නැහැ. හරි. උදෑසනින් අවදි වූ කමල් පාසලට කමල් එක්කෙනෙක් එයා යයි නැවතීමේ තිත්. මයික් ඔෆ් කරගන්න. මහා වර්ෂාවට ගස්වල අතු කඩා වැටෙති. වෙනවද එහෙම? වැටෙති වෙන්නේ නැහැ. අතු වුණා කියලා අතු වලට පණ නැහැ වැටේ. නැවතීමේ තිත් නැත්නම් අනිවාර්යෙන් වැරද්දක් දාගන්න. මොකද වාක්‍ය අවසන් කරන ක්‍රියාපදයකට නැවතීමේ තිත අනිවාර්යෙන් තියන්න ඕන. හරි. මේවට ලකුණු පටිපාටිය වෙන් වශයෙන් දාලා තිනු ඔයාලට අමාරු වෙන්නේ නැහැ ඒවා හොයාගන්න. ඒ වගේම මේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පිරිසිදුකමටත් ලකුණු දෙකක් දෙනවා අකුරු හොඳ නම් ඒ ලකුණු දෙක ගන්න. හරි? අකුරු හොඳ නම් ඒ ලකුණු දෙකත් එකතු කරලා දාගන්න. හරි. හරිද පුතේ මේ ටික බලාගෙන ඉවරද මම යන්න යන්නේ ඊළඟ එකට. කාට හරි තවම බලා ගන්න බැරි වුණා නම් කියන්න. හරි. යමු අපි ඊළඟ එකට. හරි. පහත වාක්‍ය වලට සුදුසු විරාම ලකුණු යොදන්න. ඔහු පොළොන්පදිය බාර දුන්නා නැවතීමේ තිත විතරයි. දැන් පුතේ මේ නායක සිටුතුමනි මේ අඹ වර්ගයේ අනුභව කළාට වරදක් නැද්ද? ඔයාලගේ පෙළ පොතේ ගත්තොත් මේකට යුගල උඩුකමක් තියෙනවා. හැබැයි පෙළ පොතේ තිබුණා කියලා මං එදා ඔයාලට පාඩමේදී උගන්වුවා කියපු කෙනෙක් නැත්තම්. ඒක කියවුවා කියලා කෙනෙක් නැත්තම් උපුටා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔයාට මේකේ වෙනම තියෙන්නේ නායක සිටුතුමනි මේ වර අනුභව කළාට වරදක් නැද්ද කියලා අහපු කෙනෙක් නැහැ. එහෙනම් මේකට යුගල උඩුකම දාන්නේ නැහැ. නායක සිටුතුමනි කියනකොට පොඩි ආමන්ත්‍රණයක් එන්නේ එතන කමාවක් එනවා. අඹ වර්ගයේ අනුභව කළාට වරදක් නැද්ද කියන තැන ප්‍රශ්නාර්ථ ලකුණක් එනවා.
ඔය දෙක තමයි මම ඔයාලට ළඟදී විරාම ලක්ෂණ පාඩමක් කළා. දැන් ඊට අමතරව මම ඔයාලට මේ විරාම ලක්ෂණ පාඩමේ ප්‍රශ්නාවලියක් ඉස්සරහට කරනවා. කවුරු හරි යුගල උඩුකම දැම්ම නම් ඒකට මම හරි දෙන්නේ නැහැ. හරි. පාද වාක්‍ය නිවැරදි ලෙස පද සකස් කර නැවත ලියන්න. මේක ඔයාලගේ පාඩමේ තියෙන එකක්. නේද පුතේ? ගල් කණ්ඩායම වනාන්තරයේ කෙළවර සමීපයේට පැමිණියේය. මේ යයන්න ඈත් කරලා තියෙන්න ඕන. මේක නම් එහෙම නැහැ. නැවතීමේ තිත ඕන. හරි. මම ඒක ඇදුවා. යයන්න ඈත් කරලා තියෙන්න ඕන. නැවතීමේ තිත ඕන. යයන්න ඈත් කරලා නැවතීමේ තිත තියලා තියෙන්න ඕන. හරි පෙන්සිල් පෙන් පැන්ස පැපේ කියන්නේ පෙන්සිල් පැන්සල් මණ්ඩේ සඳුදා ඔයාලට පුතේ ඉදිරි සතිවල මතක තියාගන්න දැන් අද ක්ලාස් ඉවර වෙච්චාම හැම කෙනාම තමන්ගේ ලිපිණය දාන්න නැත්නම් අපිට ප්‍රශ්න දෙවනි නිබන්ධනයේ වැඩ කරන්න කල් යනවා අවසන් නිබන්ධනයේ හැම කෙනාම වෙනම දාන්න ලිපිණය ඒකට අවශ්‍ය මුදල දාන්න පන්ති ගාස්තුවත් එක්ක දානකොට ඒකලා මට ස්ලිප් එක දාන්න මොකද පුතේ ලොකු මුද්‍රණ වියදමක් යනවා මෙතන 98යි අපේ මේ ටියුට් එක 98ක් තියෙනවා තව මාස දෙකක් පුරාවට වැඩ කරන්න ඕනේ ඒකේ මෙවර ටියුට් එකට පාස් ශ්‍රේණියේ පාඩම් 3ක් 4ක් දාලා තියෙනවා අපි කලින් පාසලට පෙර වැඩ ටික පටන් ගන්න ඕන නිසා ඒ නිසා පුතාලා සැලකිලිමත් වෙලා ඒ වැඩේ කරන්න හරි ඒ වගේම ඔව් කියන්නකෝ අපි දැම්මා මේ ලිපිනේ ඔව් සල්ලුමා හා පුතේ හරි හරි දාපුවයි මට ආයෙ නැවත මැසේජ් එකක් දාලා දියන්න ඈ හෙට දවසේ මැසේජ් එකක් දාලා දියන්න හෙට උදේ තැපැල් කරනවා ඔක්කොම දැන් මෙතන 13 දෙනා තව දෙන්නේ අඩුයි හෙට ඔක්කොම තැපැල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඔක්කොමලා ලිපින දාන්න හරි එතකොට විභවිතාමාන පොත අරන් තියාගන්න ඒකත් මේ පන්තියේ පැය භාගයක් කරන් වැඩ සාකච්ඡා කිරීම කරනවා පාත ඉංග්‍රීසි රූප වලට ගැළපෙන වචන මේක රැබිට් මේක පුතේ බයිසිකල් පෙරදිනම් ලියා ගන්නත් පුළුවන් ඈ ඔව් මේ අර බයිසිකල් එක සයික්ලින් කියලා ලියන්නයිද බෑ පුතේ ඒක වර්ධන වචන සයි එහෙම ලියන්නේ නැහැ බයිසිකල් කියලා ලියන්න ඈ හොඳයි හරි ළමයි ඒ ටික ඉවරයි කියලා මං හිතනවා ඊළඟ ටිකට යන් ළමයි තව කවුරුන් ලියා ගන්නවද නැහැ නේද හරි පාඨ වාක්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් කියන ආකාරයේ ඉංග්‍රීසි අකුරෙන් ලියන්න මගේ වයස 8යි. හරි. I am 8 years old. I am 8 years old. පහත වචන දෙමළ බසින් ලියන්න. පුස්තකාලයට මොකද්ද කියන්නේ? නූලහ. පුස්තකාලයට නූලහම් කියලා කියනවා. පුස්තකාලයට නූලහම් කියනවා යාළුවා නන්බර් යාළුවා නන්බර් යාළුවා නන්බර් එනක්කු තන්නීර් තාරොංග මට වතුර දෙන්න මට වතුර දෙන්න පහත කොටුව තුළ ඇති සංඛ්‍යා යොදාගෙන සැදී හැකි විශාල මහා කුඩාම සංඛ්‍යා දෙකේ වෙනස කීයද? පුතේ මේකෙන් හදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව තමයි 900 කීයද? 970 කියන්න බලන්න 2 පොඩිම එක මොකද්ද? 279
මේකෙන් මේක අඩු කරන්න ඕන. අඩු කරමු බලන්න. හරි. 2න් 9ක් බෑ මේකෙන් ගත්තාම 12න් 9ක් 10යි 11 12 3යි. එතකොට මෙතන තියෙන්නේ 6යි 6න් 7ක් බෑ එහා පැත්තෙන් ගත්තාම 16න් 7ක් 9යි. හරි. මෙතන තියෙන්නේ 8යි 8න් 2ක් 6යි. කියද උත්තරේ 693. 693 උත්තරේ. මේක නම් පොඩි වැරදීමක් ඇති පුතේ. ආයේ 39 දාන. ඒක වැරදි ඈ. මන් යටින් දාලා තියෙන එක තමයි හරි එක. 693. 693 ඕන මන් ලිව්වා. ඕන ලිව්වා මන්. පෙරවරු 8යි 30ට නිවසින් පිටත් වූ සසිඳු පෙරවරු 11යි 30ට නිවසට පැමිණියේ. 11යි 9යි 30 10යි 30 11යි 30 පැය 3යි. ඒක නම් ලේසිනේ. පැය 2යි කියලා තියෙන්නේ මේකේ වැරදි. මං හදන්නම් ඒක. පැය 3යි. පැය 3යි පුතේ. ඔන්න මං ඒක හැදුවා. පැය 3යි. පැය 3යි. හරි මේ ටික හරි කියලා හිතනවා අපියා ඔය සෑම ගානකටම දෙක බැගින් හම්බෙන්නේ ඔකේ ලකුණු පටි පාටිය තියෙන එකෙන් බලා ගන්න ඈ සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් කීයද සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 180යිනේ එතකොට කිලෝග්‍රෑම් එකක් 180 නම් තව මේ 500ක් කියන්නේ මේකෙන් භාගෙනේ පුතේ මේකට ඒකෙන් භාගය එකතු කරනවා ඒකෙන් භාගය 90යි එහෙනම් කියද එකතු කරපුවම රුපියල් 270යි 7 නැහැ 270යි 7 නැහැ හරි මගීන් 52ක් ඉන්නවලු පළවෙනි බස් නැවතුමෙන් 18ක් බැස්සනම් 52න් 18ක් අඩු කරනවා 52න් 18ක් අඩු කරනවා ඊට පස්සේ ආයේ ඒ උත්තරේට 7ක් එකතු කරනවා. පිළිතුර කීයද? 41යි. පොඩ්ඩක් ඉන්න. උත්තරේ හරිනේ. හරි. මෙහි යති ත්‍රිකෝණ ගණන. එක බැගින් තියනවා 1යි 2යි 3යි 4යි. ඔයාලා මෙහෙම 1 2 3 4 දාලා එකතු කරන්නත් දන්නවනේ. 2 බැගින් තියනවා 3ක්. 3 බැගින් තියනවා දෙක බැගින් එක බැගින් 4යි දෙක බැගින් 3යි 3 බැගින් 2යි 4 බැගින් 1යි. එහෙම තමයි මේකේ ත්‍රිකෝණ තියෙන්නේ. එහෙනම් 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි. හොඳයි. යන් අපි ඊළඟට පහත රූපෙන් හතරෙන් එකක් පාඩ කරන්න කිව්වාම පුතේ මේක නම් මේ වැරදි වැරදියට තියෙන එක වැරදි. කොටු පාඩ කරන්න ඕන පුතේ මේකේ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 වරක් 3 24ක් තියෙනවානේ මේකේ වැරදි ඈ. ඔව්. කොටු 24ක් තියෙනවානේ. එහෙනම් ඉස්සෙල්ලාම කොටු ටික ගණන් කරලා අපෙන් කියන්නේ හතරෙන් එකක්. 24 4න් බෙදලා ආපු උත්තරේ එකෙන් වැඩි කරනවා 24 4න් බෙදපුවම කීයද 6යි 6 වරක් එක 6යි කොටු 6ක් පාඩ කරලා තියෙනවා නම් හරි කොටු කීයක්ද 6ක් හරි කොටු 6ක් මේක වැරදි ඈ කොටු 6යි ඉතින් මට එක හදන්න බෑ දැන් කොටු 6යි කොටු 6ක් පාඩ කරලා තියෙනවා හරි දැන් ඔයාලට පුතේ ඕනම එකක් එහෙම කරන්න පුළුවන් කොටු සංඛ්‍යාව ගණන් කරා අහලා තියෙන භාග සංඛ්‍යාව යට සංඛ්‍යාවෙන් බෙදුවා උඩ සංඛ්‍යාවෙන් වැඩි කළා ඔයාලා හිතන්නකො 10න් 5න් 2ක් කියලා කොටු 10න් 5න් 2ක් පාඩ කරන්න කියනවා 10 5න් බෙදපුවම 2යි 2 2කින් වැඩි කරපුවම 4යි ඉතින් එහෙම පල්ලා පාඩ කරන්න පුළුවන් හරි වත්සලා ඒ ස්ථානයේ සිට හරි එතකොට වත්සලා කියන එක නා
ඒ ස්ථානයේ ඉඳලා පුතේ මෙයා යනවා දකුණට හැබැයි ආන් ඒ වගේ අවස්ථාවල වත්සලා ඇඳ ගන්න මං ගෑනු ළමයි කියන්නේ ඔළුවෙන් හිටවල ඇඳේ අයියේ අනිත් පැත්තට ඉන්නේ ඒ නිසා එතකොට ඔයාලා දන්නවා වත්සලා මේ පැත්තට එනවා නම් මේක තමයි වත්සලාගේ දකුණ පල්ලෙහාට එනවා නම් මේක වම නේ උඩට යනවා නම් පැත්ත වෙනස් වෙනවා නේද පුතේ ඇගේ වම් මත පැත්තට හැරුලා තවත් පාරක් ගණන් කළා බී ස්ථානේ නතර වුණා දැන් වත්සලා ඉන්න ඕන පුතේ මෙන්න මේ වගේ ඉන්න ඕන වත්සලා මූණ මේ පැත්ත බලාගෙන මෙන්න වත්සලාගේ නහය මේ පැත්ත බලන් ඉන්නේ එහෙනම් එයා මූණලා සිටින දිශාවට විරුද්ධ දිශාව දැක්කද ප්‍රශ්න කියෙවෙ නැත්තම් කරගන්න බෑ විරුද්ධ දිශාව එහෙනම් විරුද්ධ දිශාව මොකද්ද පුතේ බස්නාහිර හොඳයි අපි යන් ඊළඟ එකට පුතේ මේ වගේ දිග පටියක් තියෙන්නේ මේක 20යි එතකොට මේක 20යිනේ හරි මේක මීටර් 20යි එතකොට මේකෙන් පහේ කෑල්ලකුයි තව 3යි මීටර් සෙන්ටිමීටර් 20 කෑල්ලකුයි තමයි කපන්නේ මම නිකන් ඇඳ එහෙනම් පුතේ මෙයාලා දෙන්න එකතු කරන්න මීටර් පහයි සෙන්ටිමීටර් 20යි එකතු කරා නම් හරි සෝරි මීටර් පහයි 3යි 20යි එතකොට 8යි 20ක් එනවා 20ෙන් 8යි 20 අඩු කරන්න එතකොට එනවා බල මේක හරිද කියලා මේ උත්තරේ වැරදි මං හිතන්නේ මං බලන්නම් ඔයාලට ඒ උත්තර එක හදන්නම් මං ඈ හරි බලමු පුතේ එක හදමු අපි හරි මේකේ පුතේ එකතු කරන්න තියෙන මීටර් සෙන්ටිමීටර් 5යි 3යි 20යි අඩු කරන්න තියෙන මීටර් 20 මීටර් 20 හරි මම කරලා පෙන්නන්නම් ඔයාලට ඒ තියෙන උත්තරේ මං හිතන්නේ වැරදි රයිට් හරි පුතේ බලමු මේ බලන්න මෙන්න මේ ප්‍රමාණය දැන් මේක එකතු කරගද්දී ඔයාලට ප්‍රශ්නයක් එනවනේ මේ ප්‍රති සෙන්ටිමීටර් නැහැනේ මීටර 5කුයි 3යි 20කුයි තමයි කපන්නේ මේක නැහැ කියලා දාගන්න බිංදුවයි මෙතන 2යි 5යි 3යි 8 මේ කපන ප්‍රමාණය දෙන්න මුළු එකේ සෙන්ටිමීටර නැහැ ඉතින් නැහැ කියලා දාගන්න 8යි 20 අඩු කරන්න ඕනේ මේකේ 8යි 20 මේකෙන් අඩු කරන්න ඕනේ අඩු කරමු බිංදුවෙන් බිංදුවා බිංදුවයි බිංදුවෙන් දෙකක් බෑ මෙයායෙන් ගන්න බෑ මෙයායෙන් ගත්තාම මෙතන 1යි මෙතන 10යි මෙතන 9යි මෙතන 10යි 10න් 2ක් 8යි මෙතන 9න් 8ක් 1යි උත්තරේ මීටර 11යි සෙන්ටිමීටර 80 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 අරගේ උත්තරේ වැරදි ඈ මීටර 11යි සෙන්ටිමීටර 80 මීටර 11යි සෙන්ටිමීටර 80 මීටර සෙන්ටිමීටර හරි එක හරි අපි ළඟට යන් හරි බෝතලයක ඇති බීම ප්‍රමාණය මිලිලීටර 750යි එවැනි බෝතල් 4ක 750 වැඩි කිරීම 4 3000ක් එන්නේ කොහමද 3000 දාන්නේ මේකේ උඩ උත්තරේ වැරදි පුතේ මට හදන්න බෑ දැන් ඒක මම ඒක ලියන්නම් මෙතන 11 එන්නේ 11 හරි 3000 3000 ලියන්නේ ලීටර 3යි මිලිලීටර නැහැ හරි ඊළඟ එක මේ ඝන වස්තුව චතුස්තලයේ ඒකට මුහුණත් ගණන 4යි ඝන වස්තුව චතුස්තලයේ ඒකට මුහුණත් 4යි හරි යමු ඊළඟ එකට
හරි මෙම ඝන වස්තුව චතුස්තලයේ එකට ඇති බුහුණත් ගණන 4යි दिग बलान पैदली सेंटीमीटर अनिवार्य है सेंटीमीटर नेता वैरदीदा सेंटीमीटर नेता वैरदीदा हरी श्राटाव दाहताई पहाई विसी देखाई विसी देखाई पहाई विसी आताई पहाई तीस देखाई पहाई तीस हताई හරි මේක පුතේ ඔයාලට මේ බෝල දීලා තිබ්බා ඒක පාට කරන්න පළවෙනි කූරේ 3ක් දෙවෙනි කූරේ 7ක් තුන්වෙනි කූරේ 8ක් අන්තිම කූරේ නැහැ ෂේ 24 කරේ නැහැ ආනේ සෝරි හරි පුතේ සෝරි හරි වෙරළු ගෙඩි 96ක් ළමයි 3 දෙනෙක් අතර සමසේ බෙදුව විට 96 බෙදීම කීයද පුතේ 3 तीस देखा है अनुहाय बेदी में तूने तीस देखा है हरी या मुझे इलांगे कटे थैंक यू बुता हरी हाँ दे හරි යන් අපි ඊළඟකට පුතේ ආ මේ වගේ කොටුවක බලන්නකෝ දැන් මේ වගේ කොටුවක කියනවා මේ මේ පැත්තත් එකයි මේ පැත්තත් එකයි මේ පැත්තත් එකයි මේ පැත්තත් එකයි අපෙන් මැදමුකුත් අහන්න එහෙනම් මේ හැම කෑල්ලක්ම එකයි පුතේ ඒ විදියට වටේම එකේව තියනවා කීයක්ද ළමයි කවුද හැදුවේ කීයක් තියනවද वटे मनिहन वटे हरि पैन का मिले दहाटाई मकन के अल्ला काटाई पैन देखा तीसाया तीसाटाई अटाई हाथली सातर है सातन है हरि මාළුවන් දෙදෙනෙකුගේ බර කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් මාළුවන් දෙන්නේ හරියට කියවෙ නැත්නම් වැඩේ ඉවරයි නේ හරියට කියවෙ නැත්නම් වැඩේ ඉවරයි හරි බලන්න පුතේ නම් ඊළඟ එක
බලන්න 500යි 200යි 700යි 750යි. එතකොට 750යි. එතකොට පුතේ සමහරක් අය 750යි කියලා ලියලා. එකමාලුවෙක් නේ 750. මේ ටික එකතු කළා. 500යි 200යි 700යි 750යි ව දෙක. එහෙනම් පුතේ මේක නම් වැරදි ඈ. ඔව් මේකේ 750 දාලා. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් කීයක් වෙනවද? 750 දෙකක් 1500යි නේද ළමයි? किलोग्राम में कई ग्राम पांती है वो नमः हरी डे दें माँ अरे क्या वैरा दी किलोग्राम में कई ग्राम पांसी है दें बोले मेघे का तो ते म पात संख्या तो ना आरोहण पीली वाले लियान लिया ला इसे ला आरोहण लियान डॉट एक अधिक तीस सताई नहीं दे इधर पास से किया दे तुंसी है अनुदेकाई आरोहण आकर लियान डॉट क्या अनुबंध है को कोलमाई हारेसी आसुतुनाई आए इधर बात से हाईसी अभिषी पहाई इधर बात से अट्टसिया हट्टा हट्टा पहाई होंडा इलामाई है अन्य हट्टा अट्टसिया हट्टा हाथ ओ अट्टसिया हट्टा हाथ एक अल्लाह मुकद्दर आने दे पैतरी का कपला बलंद नेहर लामाई हारी මේම කපන්න මෙයාට මෙයා මෙයාට මෙයා කැපුවා මැදේනවා 483 දැක්ක පොඩි වැඩක් කරන්න තියෙනවා මොලයක් තියෙනවා ඔයගේ වැඩ කරන්න පුළුවා නේද right හොඳයි එහෙනම් ওই ගණන් ටික සෑම ගණකටම ලකුණු දෙක බැගින් කොටස් දෙකක් තියෙනවා නම් එක ගණකුත් තියෙනවා හරි ලකුණු හදා ගන්නත් පුරුදු වෙන්න යම් පරිසරයකදී අපි ඉක්මනින් සාකච්ඡා කරමු තව විනාඩි 10කින් වගේ මම ඉවර කරනවා පුතේ දැතිරෝධ සහිත උපකරණයකී මොකද්ද දැතිරෝධයි තලයක් නම් හිරමණයට තියෙන බයිසිකලයේ තියෙන හරි දිය හොල්මන භාවිතා කරන්නේ කවුද ගොවියා එයාට අර උණ බම්බුවකින් හදන්නේ වක්කඩක් ගාවට හයි කරන්නේ දන්නව ඇති ඔයාලා වර්ධනේ වර්ධක ආහාර තියෙන්නේ පුතේ මැද එකේ शरीर वर्धने में आहार शक्तिजनक आहार पिटी जाति वर्धक आहार पुते मस्मालु किरी बीतर परिप्पु मुंगेट सोया बोंची वगे देव श्रीलंका प्रथम वर्ट ओलंपिक पदक दिना दुन्ने डंकन वाइट महता डंकन वाइट महता हर डंकन वाइट महता सामान හරි වෙස්මෝනු කලාවට ප්‍රසිද්ධ අම්බලන් ගොඩ අම්බලන් තොට නෙවෙයි හොඳයි ඔන්න ඔයාලා කියනවා හොඳයි ඔයාලගේ උත්තරේ කියන්න ඔයාලා ගහපු එකයි හොඳයි මම කියන්න කලින් ඒක වටනවනේ හරි ඉංග්‍රීසි පාලකයන් විසින් ලංකාව තුළ තහනම් කරන ලද අයහපත් ක්‍රියාව මීගස් කපල දැම්ම මීගස් කැපුවා ඔව් මාංශ භක්ෂක ඉතින් අලියා මස් කන්නේත් නැහැ ගිරව කන්නේත් නැහැ බත්කෝර බත්කෝර සත්තු මරන් කියන ලොකු සත්තු කන්නේ කෘමි සත්තු කන්නේ යා මාංශ භක්ෂකයි විද්‍යුත් චුම්බකයක් තියෙන විදුලි සීනුවේ සාමාන්‍ය පුතේ කුඩා හැට තාවන් දානවා විශාල බීජ ටිකක් බොංචි වගේ ඒවා ශ්‍රේෂ්ඨ කෙලින්ම හිටවන්න පුළුවන් නේද ඉතින් පුතේ වම්බටු තමයි තවන් දාන හරි
ඊළඟට යා තෙල්සින්දීමට යොදා ගන්නෙ මොකද්ද සෙක්කුව 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 හොඳයි ඊළඟට යන් වර්තමානයේ ඉතාමත් ජනප්‍රියව ඇති සංනිවේදන උපකරණය ජංගම දුරකථනය සිටිවමක අධිවේගී මාර්ග සලකුණු කරලා තියෙන දම් පාටි දම් මෙම උපකරණය වන්නේ වරක්කලේ මේක පොතේ තියෙන ලීවල සලකුණු මාක් කරන්න කෙලින් කපා ගන්න එහෙම සලකුණු සටහන් කරන්න තමයි තියෙන්නේ මලබඳුනු යකඩයනයක් ඇනුණු කෙනෙකුට බොණ්ඩ දෙන්නේ වෙනිවල් ගැට පහත රූපේ දැක්වෙන ක්‍රියාකාරකම සූර්ය නමස්කාරයේ අංක 3 දෙක අංක දෙවෙනි උත්තරේ පියවර අංක 3 ඈ හරි ඔයාලගේ අංකේ හරි හරි මදුභක්ෂක කියන්නේ මී පැණි බොන අයට පුතේ වැලියට දැමීමෙන් කල් තබා ගන්නේ දෙහි ජයශ්‍රී මා බෝධිය පිහිටා ඇත්තේ අනුරාධපුරය ශ්‍රීලාංකික ජනවර්ගයක් නොවේ චීන චීන කියලා ජනවර්ගයක් ඉන්නවා නේද පුතේ හොඳයි ලංකාවේ එහෙම කට්ටියක් නැහැ හරි ද්‍රවිඩ කියන්නේ දෙමළ බර්ගර් කියන්නේ පුතේ අර බටහිර ජාතින් එක්ක එක මේ සමග සම්බන්ධ වෙලා හැදිච්ච ජාතින් ඔය විවිධ නම් තියන අය එහෙමයි ඉන්නවා ආදිවාසීන්ට කියන නමක් නොවේ වානරයෝ කියලා කියන්නේ සබර පුලින්ද කියලා කියනෝනේ සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමෙහි පියවර ගණන නේද ශාරීරික ලිහිල් බව මානසික ලිහිල් බව නේද අදිස්ථානයේ ප්‍රාර්ථනයේ උදානයි හොයද මතක තියාගන්න ඉතින් ඒ පොඩි පොඩි දේවල් හරි ඊළඟ එක 53 ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගන්න පුතේ 1815 ගොඩාක් අය 1948 ගහලා තිබ්බා ඒක වැරදි පුතේ 48 නිදාස හම්බෙන්නේ 1815 යටත් කරගත්තට පස්සේ වසර 133ක් අපේ රට පාලනය කරන්නේ ඉංග්‍රීසි ඒ කියන්නේ දැනට බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉංග්ලන්ඩ් කියන්නේ ඒගොල්ලෝ නිදාස දෙන්නේ තමයි 1948 ගවයා දෙවියෙකු ලෙස සැලකන්නේ පුතේ හින්දු ආගමේ හින්දු ආගමේ දෙවිවරු ගොඩාක් ඉන්නවා ඉතින් ආ දෙවියෙකු ලෙස සැලකනවා ගවයාට ලොකු තැනක් තියෙන ඔය ආගමේ ගවමස් කන්නේ ඒගොල්ලෝ මල් පරාගණයට උදව් නොවන කෘමි සතේ බත්කූර හරි බත්කූර චන්ද්‍රිකා තාක්ෂණයේ පිළිබඳ ලොවට හඳුන්වා දුන්නේ ආතර්සී ක්ලාක් මහතා ශ්‍රී ලංකාවේ හිටපු කීර්තිමත් විද්‍යාඥයෙක් එතුමා මිය ගියා විදේශ ජාතිකයෙක් නමුත් ලාංකික පුරවැසියෙක් වශයෙන් ලංකාවේ ජීවත් වෙලා එයා මිය ගියා හොඳයි මෙම ඓතිහාසික ස්ථානයේ අටම ස්ථානවල මේ මොකක්ද මේ මහමෙවුනා උයනේ තියෙන්නේ අනුරාධපුරේ සමාධි බුදු පිළිම හරි ඊට පස්සේ මාටින් වික්‍රමසිංහ මහතා පුතේ නෙවෙයි මේකට එන්නේ සංගීතය පිළිබඳ තියෙන්නේ WD අමරදේව මහතා ඔයාලා අහලා ඇති ගීතේ මෙතුමා රූපේ දැක්වෙන NN අග්‍ර පුතේ විකර්ෂණය වෙනවා ආකර්ෂණය වෙන්නේ නැහැ මගේ අනාගත බලාපොරොත්තුව කියන රචනාව මට පැහැදිලි රූපයක් දාන්න මම ඒකේ ලකුණු දානවා ඊට පස්සේ මේකේ ලකුණු දාලා පිරිසිදුකමට අකුරු හොඳනම් ලකුණු දෙකක් වැඩිපුර ගන්න
හරි දාලා ලකුණු දාන්න ඕනේ මට එක පේපර් එකට මෙච්චරයි දෙක පේපර් එකට මෙච්චරයි දෙකටම 200න් කොච්චරද කියලා ගෲප් එකකට දාන්න ඕනේ හරි ඉතින් පුතේ අද ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හොඳනම් පොඩි මැසේජ් එකකුත් දාන්න පුතාලට පැහැදිලි නම් අම්මලාට අහන්න එක හොඳයිද තව වෙනස් වෙන්න ඕනද කාලේ දාන්න ඕනද එක දවසට එක පේපර් එකක් කරන්න ඕනද මම මාතික පරීක්ෂණේ දෙකම කරනවා පුතේ හැබැයි පේපර් ක්ලාස් එක නම් එකයි කරන්න එක පේපර් එකයි ගිය සතියේ කරන්න බැර වුණා අපිට මොකද්ද මේ යටළු පන්තිය හෙට කරනවා විශේෂ නිබන්ධනයක් නැහැ ඒකට මේ සතියේ ඉතින් අපි වැඩේ කරමු හොඳයි එහෙනම් රචනාවක් ලියලා දාන්න ලොක් ගොඩක් වෙලා ඔයගොල්ලෝ රැඳිලා හිටියා ළමයි 13ක් හිටියා 12 දෙනෙක් තාම ඉන්නවා ඔය ඉන්නේ ස්ථාවරය තමයි ඔය ටික අපිට විභාගයෙන් එකම් හිටියාම ඇති දැන් ලොකු ප්‍රචාරණයක් මම කරන්නේ නැහැ ඉන්න ළමයිට අනිවාර්යෙන් මේ වැඩ කටයුතු මම කරලා දෙනවා හොඳයි මොනවාරි ප්‍රශ්න තියෙනවද පුතේ හරි ලකුණු අදා ගැනීමේ ප්‍රශ්න තිබ්බොත් අම්මලාට මට කෝල් එකක් දාන්න කියන්න. එහෙනම් හෙට ගණිත ගැටළු පන්තිදී හම්බෙමු මාතික පරීක්ෂණයේ ලකුණු අනිවාර්යෙන් දාන්න. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අයිබෝවන්. අයිබෝවන් සර්. කතා කරන්න ඕනේ. අයිබෝවන්.